හොඳයි ලයිව් වල ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා මේ 21st century books සමාජයේ සහ මේ ඇතුළු ඒ සංවිධාන එකතු වෙලා කරන මේ මහගු කර්තව්‍ය නිසා ඒ වගේම මටත් ඒකේ දායක වෙන අවස්ථාව ලැබුණා හරි ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා මේ සෑම කෙනෙක්ටම හරි උදාල අපි අද කතා කරන්නේ කල්බද නැත්නම් SLFRS 16 කියන ප්‍රමිතේ හරි රයිට් එතකොට මේ ප්‍රමිතේ ඇවිල්ලා ඕගලන්ට ගොඩක්ම වැදගත් වෙනවා ඔයාගේ සමාගම් ගාන හදන්න ඔයාට එනවා භාවිතයිතිය සහිත වත්කම් කියලා එකකුත් ඒ වගේම මේ ජනපිල්ල ඔයාට එනවා හරිද රයිට් එතකොට ඔයා අහලා ඇති භාවිතයිතිය සහිත වත්කම් කල්බදු කියන්නේත් ඕකම තමයි හරිද භාවිතයිතිය සහිත වත්කම් කියන්නේ පුතා ඒ කල්බදු වත්කම් ඔයා ලීසින් එකට ගන්න ඒ වත්කම් සමාගම ගන්න වත්කම් පාවිච්චි කරන්න පමණයි ඒ සමාගමට අයිතිය තියෙන්නේ හරි කල්බදු වාරික ගෙව්වට පස්සේ තමයි නීත්‍යානුකූල අයිතිය හම්බෙන්නේ සියලුම වාරික ගෙව අවසන් වූ පසු තමයි නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ එතකන් තියෙන්නේ මොන අයිතියක්ද භාවිත අයිතිය සහිත වත්කම හරිද රයිට් එහෙනම් අපි ටියුට් එක බලමු ඔයාගේ ටියුට් එක දාලා ඇති හරි බලන්න ටියුට් එක ඒකයි භාවිත අයිතිය සහිතවත් කමක් කියලා කියන්නේ හරි බලමු අපි ටියුට් එක කල්බද්දකදී ලීසින් එකකදී ඔයා දන්නවා අපි කොහොමද ලීසින් එකක් දාන්නේ වාහනයකට හෝ මොකක් හරි වත්කමකට ලීසින් එකක් දාන්නේ කොහොමද මුලින්ම මූලික ගෙවීමක් කරන්න ඕනේ නේද මූලික ගෙවීමක් කරලා හරි එහෙම තමයි අපි ඉතිරිය ණයක් හැටියට ගන්න එතකොට මේ කල්බද්දට ගන්න දේ අපිට පුතා වගකීමක් වෙනවා කල්බදු වගකීම කියලා කියන්නේ ඒකයි හරිද රයිට් මෙතන කල්බද්දකදී ප්‍රධාන වශයෙන් පාර්ශ්වයන් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් පාර්ශ්වයන් දෙකක් කවුද පාර්ශ්වයන් දෙක එක්කෙනෙක් තමයි ඉන්නවා කවුද කල්බදු ගැණුම් කරු කල්බදු ගැණුම් කරු එක්කෙනෙක් කියලා එක්කෙනෙක් ඉන්නවා හරිද රයිට් ඒ වගේම තව ඉන්නවා කවුද කල්බදු ආයතනේ නැත්තම් මම කියනවා කවුද කල්බදු දීමනාපල් හරි මෙන්න මේ ඩයල් දෙක තමයි ඉන්නේ හරි මේ දෙකෝ තමයි ඉන්නේ හරි එකෙනෙක් ඉන්නවා කල්බදු ගැණුම් කරු සහ කල්බදු දීමනාපල් මේ කල්බදු ගැණුම් කරු තමයි සමාගම. ඒ කියන්නේ අපි හදන්නේ මේ කල්බදු ගැණුම් කරුගේ පැත්තෙන් තමයි අපි ගාන හදන්නේ. හරි අපිට එනවා මොකක් හරි නිබල් සමාගමේ මූල ප්‍රකාශන හදන්න කියලා. එතකොට කල්බද්දට වත්තම ගන්නේ කවුද? සමාගම. ඒ ගන්න කෙනාට කියනවා කවුද? කල්බදු ගැණුම් කරු. අපි ගාන හදන්නේ කාගේ පැත්තෙන්ද? කල්බදු ගැණුම් කරුගේ පැත්තෙන්. හරි. එතකොට කල්බද්දට මේ වත්කම මෙයාට දෙන්නේ කවුද? කල්බදු දීමනාකරු කියන කල්බදු ආයතනය. ලීසින් ආයතනය. හරිද? රයිට්. එතකොට මෙයා තමයි කල්බදු ගැණුම් කරුට ඕක දෙන්නේ. හරි? එතකොට අපි මෙන්න මෙයාගේ පැත්තෙන් වාර්තා කරන එක අපිට අදාළ නැත. මේක අපිට අදාළ නැත. හරි? අපිට අදාළ වෙන්නේ ළමයි මෙන්න මේක. මොකද්ද? කල්බදු ගැණුම් කරුගේ පැත්තෙන් අපි කොහොමද සටහන් තියන්නේ? ඒක තමයි අපිට අදාළ වෙන්නේ. හරිද? රයිට්. එතකොට අපි බලමු එහෙනම් සටහන් කරන ආකාරයේ දිස්සටහන් ටික. හරි? බලන්න පළවෙනියෙන්ම දාලා තියෙන. අවම කල්බදු ගෙවීම වල වර්තමානාගය තමයි මුලින්ම අපි සටහන් කරන්න ඕනේ. හරි? දැන් මේ වැඩි වැල්වට ආරම් කියන්නේ නැතුව ඔයාට ගාන හදන්න අවශ්‍ය ටික මම කියලා දෙන්න. මොකද නැත්තම් මේ ලේට් වෙන පරක් වෙන නිසා. හරිද? රයිට්. එහෙනම් බලන්න අවම කල්බදු වල වර්තමානාගය නැත්තම් සාධාරණාගය මුලින්ම අපි සටහන් කරන්න ඕනේ. හරි? මේ දිස්සටහන් ටික ලියාගන්න. හරි? මම කැමති කොලේක ලියනවා නම් මොකද ඊට පස්සේ කොලේ බලාගෙන ඔයාට ගණන් ටික හදන්න පුළුවන් අද දවසේ කරන. හරි කොලයක් නැත්තම් ටග් ගාලා ගිහිල්ලා කොයින් හරි අරගෙන ටග් ගාලා බරස් කාලා ගිහිල්ලා. හරි? නැත්තම් පොතේ හරි ලියන්න. කොල කඩන්න දෙන්න. හරි. පළවෙනි එක තමයි අවම කල්බදු ගෙවීම වල වර්තමාන අගය නැත්තම් සාධාරණ අගය සටහන් කරන්න ඕනේ.
අවම කල්පතු ගෙවීම් වල වර්තමානයේ නැත්තම් සාධාරණයේ අපි මුලින්ම සටහන් කරන්නේ හරි අවම කල්බදු ගෙවීම් වල වර්තමානයේ නැත්තම් සාධාරණයේ සටහන් කරන්නේ බලන්න පුතන් දිස්සකහන් මොකක්ද දිස්සකහන් භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර කල්බදු වගකීම බැර හරි මේක යන්නේ මොන වත්කම් ගිණුමටද අපි දැන් ලීසින් එකක් දාලා වාහනයක් හෝ මොකක් හරි වත්කමක් ගත්තම ඒක අපේ වත්කමක් නේ හරි වත්කමක් නේ ඒ වත්කමට අපි කියන නම මොකද්ද භාවිත අයිතිය සහිත වත්කම හරි අපි වත්කමක් ගත්තම අපේ වත්කම් වැඩි වෙනවා වත්කම් වැඩි වෙනවා නම් වත්කම් ගිණුමට මොකද්ද වෙන්න ඕනේ හර වෙන්න ඕනේ හර වෙන්න ඕනේ හරි ආ ඒ නිසා අපි මොකද්ද කරන් දිස්සට අහන්න ලියා ගන්න දිස්සට අහන්න භාවිත අයිතිය සහිත භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර හරි බැර වෙන්නේ මොකක්ද මේක පුතා ණයක් අපි ගන්නෙ බැර වෙන්නේ කල්බදු වගකීම බැර කල්බදු වගකීම් ගිණුම බැර හරි කල්බදු වගකීම් ගිණුම බැර භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර කල්බදු වගකීම් ගිණුම බැර හරි රයිට් දෙවෙනි සටහන බලන්න දෙවෙනි දිස්සටහන දෙවෙනි පියවර මූලික ගෙවීම සටහන් කිරීම මූලික ගෙවීම හරි හරි දැන් මේකනේ දැන් ඔයා හිතන්න ලක්ෂ 50ක මෝටර රථයක් ගන්න හරි ලක්ෂ 50ට දැන් නම් මෝටර රථයක් ගන්න අමාරුයි හරි උපකල්පනය කරන්න හරි ලක්ෂ 50කට මෝටර රථයක් ගන්න ලක්ෂ 50ක් කියලා කියන්නේ මෝටර රථයේ වටිනාකම ලක්ෂ 50යි හරි මිලියන 5යි 5 මිලියන හරි ඔයාගේ අතේ තියෙන්නේ ලක්ෂ 10යි ලක්ෂ 10යි හරි රයිට් ඔයාගේ අතේ තියෙන ලක්ෂ 10යි මිලියන ඔයාගේ අතේ හරි ආ එහෙනම් ඔයා මොකද්ද කරන්නේ මිලියන එක මූලික ගෙවීමක් කරලා මොකද්ද කරන්නේ ලක්ෂ 50ක් වටිනා මෝටර රථේ ඔයා පාවිච්චි කරන්න ගන්නවා භාවිත අයිතිය සඳහා භාවිත අයිතිය සඳහා හරි රයිට් එතකොට අර මුලින් ගෙවන එකට තමයි අපි කියන්නේ මොකද්ද මූලික ගෙවීම කියලා. මුලින් ගෙවන එකට කියනවා මූලික ගෙවීම කියලා. රයිට්? මුලින් ගෙවන එකට මූලික ගෙවීම කියලා කියන්නේ තේරෙනවනේ ඉතින්. සිංහල. හරි. එතකොට එතකොට මූලික ගෙවීම වත්කමේ පිරිවැට එකතු කරන්න ඕනේ. ඇයි එකතු කරන්න ඕනේ? ඇයි එකතු කරන්න ඕනේ? ඇයි? වත්කමේ දැන් ඔයා මූලිකවම ගේනවා ගෙවනවා මිලියනයක් ඊට පස්සේ ඔයා ණය වශයෙන් ගෙවන්න ඕනේ වාර්ෂික වශයෙන් මිලියන 4ක් හරි රයිට් එතකොට මේ ණය සහ මූලික ගෙවීම එකතු වෙලා තමයි වත්කමේ පිරිවැය හැදෙන්නේ හරිද රයිට් වත්කමේ පිරිවැය හැදෙන්නේ ඔහොම හරි තවත් තියෙනවා වත්කමේ පිරිවැය හැදෙන්නේ තව ඊළඟට කතා කරමු හරිද රයිට් ඒ නිසා මූලික ගෙවීම මොකද්ද කරන්නේ මොකද්ද කරන්න ඕනේ වත්කමේ පිරිවැයට එකතු කරන්න ඕනේ. එහෙනම් දිස්සනහන මොකක්ද? වත්කමට එකතු කරන්න ඕන නම් භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර. ඒකේ ඒ වෙලේම මුදලින් ගෙවනවා. මුදලින් ගෙවනවා නම් මුදල් පාලන බෑ. හරි. ලියන්න දෙවෙනි එක. දෙවෙනි පියවර. මේ පියවරන් ටික පුළුවන් නම් ඔයාට ඕන ගානක් හදන්න පුළුවන්. හරි. දෙවෙනි පියවර ලියන්න. මූලික ගෙවීම මූලික ගෙවීම හරි 38 මොකද්ද භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර බැර වෙන්නේ මොකද්ද මුදලින් ගෙවනවා ඒ නිසා මුදල් පාලන බැර හරි භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර මුදල් පාලන බැර ලියා ගන්න හරි භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර මුදල් පාලන බැර රයිට් ඊළඟ ස්ටෙප් එක ඊළඟ පියවර මොකද්ද වෙනත් ඍජු පිරිවැයන් සටහන් කරන්න ඕනේ ඔයා දන්නවා
වත්කමක් ගණිද්දි ලීස් එකක් දාලා හරි වත්කම ගන්න අවස්ථාවේ අපිට දරන්න වෙන වියදම් තියෙනවා හරි අනිවාර්යෙන් දරන්න වෙන ඍජු පිටිවැන් තියෙනවා මොනවාද දැන් ගොඩනැගිල්ලක් වගේ ගන්නවා නම් ලීස් එකක් දාලා මොනවාද දරන්න වෙන්නේ ඒව ලියාපදිංචි ගාස්තු තියෙනවා දැන් වත්ක මෝටර රථයක් වුණත් එහෙම තමයි හරි ලියාපදිංචි ගාස්තු නැත්තම් නීතිඥ ගාස්තු ඔය වගේ දේවල් තියෙනවානේ හරි එහෙනම් වත්කම අත්පත් කරගන්න අවස්ථාවේ දරන්න වෙන ඒ ඍජු පිටිවැන් ටිකක් වත්කමේ පිරියයට එකතු වෙන්න ඕනේ හරිද ඇයි ඒ ටික ගෙවන්න නැතුව වත්කම පාවිච්චි කරන්න බෑ ඒ නිසා වත්කමේ පිරිවැයට ඒක එකතු කරන්න ඕන. ඔයා දන්නව වත්කමක පිරිවැයට අපි පිරිවැය හොයද්දී දීපල පිරියත උපකරණවලදීත් අපි කතා කරනවා. හරිද? වත්කමක පිරිවැය හොයද්දී වත්කමක පිරිවැය හැටියට අපි ගන්නෙ මොනවාද පුතා? වත්කමක් පාවිච්චි කරන්න පුළුවන් තත්වයට වෙනකන් ඒකට යන්නා වූ සියලුම වියදම් අපි වත්කමේ පිරිවැය හැටියට ගන්නවා. හරි. ඒ නිසා මේ වෙනත් සුජු පිරිවැයනු වත්කමේ පිරිවැයට එකතු කරන්න ඕන. හරි. එහෙනම් දිස්සටහන මොකද්ද? භාවිත අයිතිය සහිත වත්කම් ගිනුම හර මොකද වත්කමට එකතු කරනවා ඒ පිරිවැය. බැර වෙන්නේ මොකද්ද? මුදලින් ගෙවනවා. ඒ නිසා මුදල් පාලන බැර. හරි? රයිට්. ලියා ගන්න. තුන්වෙනි එක. වෙනත් ඍජු පිරිවැය. मुदल पालन अरे बाबीत मुदल पालन बेर राइट लिया गया हरे हरे बता मेरे में अमारू कोटा सुने में होने हरे समाधान ज्ञान में पढ़ता अमारू देवर ने में हरे राइट बढ़ाना इलाम कोटा से ඊළඟට දැන් හරි ඔන්න වත්කමේ මොනවාද මුලින්ම කල්බදු ගෙවණේවැ වර්තමානගේ ඒ වර්තමානගේ කියන්නේ මොනවාද කියලා දැන් ගානක් ඇසුරෙන් අපි පැහැදිලි කරන්න සාධාරණගේ හරි නැත්තම් කල්බදු වගකීම අපි සටහන් කරන්න ඕනේ හරි මේ මූලික ගෙවීම ඒවා නැතුව අර ණයට ගන්න ටික මුලින්ම සටහන් කරන්න ඕනේ හරි කල්බදු වගකීම එතකොට භාවිත අයිතිය සහිත වත්කම් කිනුම හර බැර වෙන්නේ මොකද්ද කල්බදු වගකීම බැර මූලික ගෙවීමක් ගෙවුවම භාවිත අයිති සහිත වත්කම් ගිනුම හර මුදල් පාලන බැර තුන්වෙනි එක වෙනත් ඍජු පිරිවැන් දැරුවම මේ වත්කම් සඳහා භාවිත අයිති සහිත වත්කම් ගිනුම හර මුදල් පාලන බැර රයිට් ඊට පස්සේ කල්බදු වාරිකය ගෙවන්නත් එපයි හරි වාරික ගෙව නැත්තම් වාහනේ උස්සන හරි රයිට් ඒ නිසා වාරික ගෙවන්න ඕන වාරික ගෙවීම සටහන් කරන්නේ කොහොමද බලන් දිස්සටහන දාලා තියෙනවා කොහොමද වාරිකයක් ගෙවුවම ළමයි අර දැන් මුලදී බෙත් මේ දාන කල්පදු වගකීම වගකීම වැඩි වෙද්දි බැර වුණා වාරිකයක් ගෙවුවම වගකීම අඩු වෙනවනේ එහෙනම් වගකීම අඩු වීම හර ඔයාට මුලදී ඕවා කියලා දෙන්න වගකීම අඩු වීම හරි දන්නවනේ හරි එහෙනම් විස්තරහන මොකද්ද වෙන්නේ වාරිකයක් ගෙවුවම කල්පදු වගකීම් ගිනුම හර මුදලින් ගෙවන්නේ මුදල් පාලන බැර හරි හතර වෙනි එක දාගන්න හතර राइट इतना कोटा दिन से नॉन है खतर मकान्दे खालबादु वार के गिरी वार के गिरी हरे राइट दिस्सटाहन मकान्दे खालबादु वागा कीम किनु महार කල්බදු වගකීම් ගිනුම හර මුදලින් ගෙවනවා වාරිකය මුදල් පාලන බැර මුදල් පාලන බැර රයිට් ඊළඟට පස්වෙනි එක හරි පස්වෙනි එක තමයි පහ තමයි මොකද්ද කල්බදු පොලිය හරි
කල්බද්දක් මේ නිකන් දෙන්නේ නැහැ ණයක් ගෙවාගෙන යන්න කියලා ණයක් නිකන් දෙන්නේ නැහැ හරි ඒකට පොලියක් අය කරනවා පොලියක් අය කරනවා අනිවාර්යයෙන් හරිද රයිට් එන්නේ පොලිය සටහන් කරන්න ඕනේ පොලිය සටහන් කරනවා දිස්සට අහනමපත්ත පොලියක් දරද්දී සමාගමට ඒක මොකද්ද පොලිය කියන්නේ වියදමක් වියදමක් මූල්‍ය වියදමක් වියදම් වැඩිවීම හර එහෙනම් කල්බදු පොලිය ගිනුම හර බැර වෙන්නේ මොකද්ද කල්බදු වගකීම බැර කල්බදු වගකීම බැර හරි මේ දාන්න කල්බදු පොලිය කල්බදු පොලිය සටහන් කිරීම කල්බදු පොලිය වියදමක් එහෙනම් වියදම් වැඩිවීම හර කල්බදු පොලිය ගිනුම හර බැර වෙන්නේ මොකද්ද කල්බදු වගකීම බැර හරි කල්බදු වගකීම් ගිනුම බැර හරි කල්බදු පොලිය හර කල්බදු වගකීම බැර රයිට් හරි ළමයට ප්‍රශ්නයක් එයි ඇයි කල්බදු වගකීම පෙර කරන්නේ ප්‍රශ්නයක් ආවනේ දෙහෙම ආවේ නැද්ද හරි ආවද හරි කල්බදු වගකීම ඇයි පෙර කරන්නේ ඇයි පෙර කරන්නේ මෙතන මේක ළමයි කල්බදු වාරිකයේ ගෙවද්දී මෙතන කල්බදු වගකීම් කිතුමට හර වෙනවා හර වෙද්දී හර වෙන්න පුතා වගකීම තියෙන ණය කොටස විතරක් නෙමෙයි පොලියත් වාරිකය ඇතුලේ තියෙනවා පොලිය නේද හරි පොලියත් එක්කම තමයි හර වෙන්නේ පොලියත් එක්කම තමයි හර වෙන්නේ හරි රයිට් එතකොට මේ වගකීම් කල්බදු වගකීම් කිනුම කියන්නේ ණය කිනුමක් ණය කිනුමක් නම් ඒක ඇතුලේ තියෙන ණය විතරයි හරි ආයෙ නිසා ආපස්සට පොලිය අයින් කරන නිසා තමයි අපි කරන්නේ කල්බදු වගකීම බැර කරනවා එතනදී අර කල්බදු වගකීම හර වෙච්ච එකේ පොලියත් එක්ක අඩු වෙච්ච එක මෙතනදී ආයි බැර කිරීම තුනේ පොලිය අයින් වෙලා මෙතන ණය කොටස විතරක් අඩු වෙනවා හරිද right ද තේරුණාද ණය කොටස විතරක් අඩු වීම වෙනවා එතනදී හරි ප්‍රශ්න දිනන නම් දාන chat එකේ දාන්න ප්‍රශ්න දිනනවා හරි රයිට් ඔන්න ආපහු අපි මුලින්ම බැලුව දිස්සට හන් ටික මේ බලන්න දිස්සට හන් ටික මොකක්ද මුලින්ම කරන්නේ කල්බදු ගෙවීම වල වර්තමානක සාධාරණක නැත්තම් මෙතන මම තව එකක් දාන්න කල්බදු වගකීම ඒක ණය කොටස හරි ණය කොටස සටහන් කරන්න ඕනේ කොහොමද කරන්නේ භාවිත අයිතිය සහිත වත්තම් කිනුම හර බැර වෙන්නේ මොකද්ද කල්බදු වගකීම් ගිනුම බැ. හරි. මූලික ගෙවීමක් කරොත් භාවිත අයිතිය සහිත වත්කම් ගිනුම හර මුදල් පාලන බැ. ඊළඟට ඍජු පිළිවෙයන් දරුවම භාවිත අයිතිය සහිත වත්කම් ගිනුම හර මුදල් පාලන බැ. වාරිකයේ ගෙවුවම කල්බදු වගකීම් ගිනුම හර මුදල් බැ. කල්බදු පොලිය සටහන් කරන්නේ කොහොමද? කල්බදු පොලිය හර බැර වෙන්නේ කල්බදු වගකීම් බැ. රයිට්. හරි. හරි වගේ තමයි මේක ලියාගෙන ඉවරයි කියලා. රයිට්. සාධාරණ ගේ පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා. හරි. සාධාරණ ගේ කියලා කියන්නේ ළමයි සාධාරණ ගේ කියලා කියන්නේ මේ මොනවාද? අපි කියනවා පාර්ශ්වයන් දෙකක් අතර අපේ දුරින් ගනුදෙනුවක් වෙද්දී ඒ අර දාගන්න මොකද්ද? අර කතා කරගන්න වටිනාකම. ඒක තමයි සාධාරණ ගේ කියලා කියන්නේ. හරිද? රයිට්. අපේ දුරින් කියලා කියන්නේ මෙහෙම අතේ දුරින් නෙමෙයි අර තේරෙනවද කියන එක අර ගනුදෙනුවක් වෙද්දී ඒ වටිනාකම සාධාරණයි හරි ඩියුට් එක ඔන්න දැම්මා රයිට් හරි ලා තේරුණා නේද හරි ඔන්න අපි ගානක් කරමු හරි මුලින්ම සරල ගානක් මම තෝරගත්තා හරි
මේ පාස් පේපර්ස් වල ආපු ගණන් වල ඒ ගැළපිලිත් තියෙනවා හරිද රයිට් බලන්න අභ්‍යාසයක බලන්න 2021 න් අවසන් වර්ෂය සඳහා දැන් අද මේ ටික කරලා ඉවරෙද්දී ඔයාට කල්බදු පුළුවන් වෙනවා කල්බදු ගැළපීමට ඔයාට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම ඔන්න බලන්නකෝ බැරිද කියලා හරි බලන්න 2021 2031 න් අවසන් වර්ෂය සඳහා සීමිත දම්මිත් පොදු සමාගම භාවිත අයිතිය සහිත වත්කම් සම්බන්ධ පහත තොරතුරු ඔබට ලබා දී ඇත හරි බාණ්ඩ බෙදා හැරීම සඳහා 2024 1 දින මූල්‍ය කල්බදු ක්‍රමය මත සමාගම විසින් මෝටර රථයක් අත්පත් කර ගන්නා ලදී. එදිනට මෝටර රථයේ සාධාරණ අගය 2500ක් වූ අතර එය අවම කල්බදු දෙවීම් වල වර්තමාන අගයට සමාන වේ. හරි? පහත තොරතුරු දී ඇත. වර්තමාන අගය හොයන අභ්‍යාසයක් අභ්‍යාස තුනේ තියෙනවා හරිද? රයිට්. එතනදී මම එක කියලා දෙන්න. හරි. කල්බදු කාලය වසර 5යි. මෝටර රථයේ ජීව කාලය වසර 5යි. හරි? වාර්ෂික කල්බදු වාරිකය ලක්ෂ 6යි මේකේ වාරිකය ඇතුලේ පොලිය දිනවන ලක්ෂය හරි අවශ්‍ය වන්නේ මූල ප්‍රකාශන උද්ෘතයන් සටහන් දෙක ඇතුළු සටහන කියලා කියන භාවිතා ඉතිහාස සහිත වත්කම් සටහන ඇතුළු හරි කල්බදු වගකීම් කියන හරි මූල ප්‍රකාශන ටික ගහගමු මෙන්න බලන්න මම එහුවට පස්සේ ගහනවා මූල ප්‍රකාශන උද්ෘතයන් කියුවම මේ සම්පූර්ණ එක නෙමෙයි මේ මෙතන සටහනට අවශ්‍ය සටහන කියන්නේ ගැළපීමට අවශ්‍ය කැලේ විතරයි ගහගන්නේ හරිද රයිට් තේරුණ නැත්නම් මම කිව්වට පස්සේ ගහනවා ගෙවුවට පස්සේ ගහගන්නේ මම හරි මූල ප්‍රකාශන කියුවම අපිට ඕනේ සමාගමක අපි හදන මූල ප්‍රකාශන මොනවාද ළමයි මොනවාද හදන්නේ ලාභාලාභ සහ වෙනත් විශ්චිනාදායම් ප්‍රකාශනේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශනේ මූල තත්ත්ව ප්‍රකාශනය සහ සටහන හරිද ඔය ටිකනේ අපි හදන්නේ හරි එතකොට මෙතනදී හිමිකම් වෙනස් වීම ප්‍රකාශිත නැහැ කිසිම දෙයක් කල්බද්දකදී හිමිකමට මුකුත් ගැළපීමක් වෙන්නේ නැහැ හරි රයිට් අපිට ඕනේ ලාභාලාභ ප්‍රකාශනයේ කැලලක් කැලලක් කියන උද්ෘතය මූල තත්ත්ව ප්‍රකාශන කැලලක් සහ කල්බදු වගකීම හරි භාවිතා ඉතිරි සහිත වත්කම් සටහනක් ඕනේ හරි මේ බලන්න හරි ලාල කෑල්ලක් ගහගන්න හරි මේ සටහන් තීරුව කියලා එකක් තියෙනවා හරි රයිට් දාගන්න මේක ලාභාලාභ ප්‍රකාශනේ ලාල කියන එක ගන්න දහස් වලින් අපි හදන්න සටහන් අංක රුපියල් රුපියල් රයිට් ඊට පස්සේ මම මෙතන දාගන්නවා භාවිත අයිතිය සහිත වත්කම් සටහන් සාමාන්‍යයෙන් අපි සටහන් අංක 5ට තමයි ඕක දාන්නේ ළමයි සමාගම් ගන්න සටහන් අංක 5ට ඕක දාන්නේ හරි රයිට් භාවිත අයිතිය සහිත වත්කම් හරි මේ ලාභාලාභ ප්‍රකාශයේ පොඩි කැලක් ගහගෙන රූල් 8ක් විතර ඇති හරි රූල් 8ක් විතර භාවිත අයිතිය සහිත වත්කම් සටහනට රූල් 5ක් විතර තියාගන්න හරි ඊට පස්සේ ඕනේ මූල තත්ත්ව ප්‍රකාශන කැලලා හරි මූල්‍ය තත්ත්ව ප්‍රකාශන කැලල. ඉතින් කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. දහස් වලින් එකක් හදන්න. රයිට්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මේ භාවිත අයිතිය සහිත වත්කම අපි දාන්නේ මොකක් යටතේද ළමයි?
මොකක් යටතේ දාන්නේ ජංගම නොවන වත්කම් යටතේ අපි දාන්නේ හරි රයිට් එහෙනම් මාතෘකාව දාගන්න මේකේ ජංගම නොවන වත්කම් ජංගම නොවන වත්කම් හරි ජංගම නොවන වත්කම් හරි මොන අවුරුද්ද ගානද කියලා මේ 2012 ගාන දාස් තුන හැගාන මේ දින වෙනස් කරලා තියෙන හොදේ නමත් වෙනස් මට මතක දෙන්න. හරි. 2012 හැගාන හොදේ. හරි. චංගම ඩෝන වප්ප. ඒක යටතේ අපි දානවා භාවිත අයිතිය සහිත වත්කම්. හරි. භාවිත අයිතිය සහිත වත්කම්. සටහන් අංකය 5. සටහන් අංක රුපියල් රුපියල් හරි right hi ඊට පස්සේ අපිට ඕන මුදා අපි කල්බදු වගකීම දාන්නේ ජංගම සහ ජංගම නොවන වගකීමක් හැටියට හරි දෙකටම දාන්න හරි ඒ නිසා අපිට ඕනේ එකක් තමයි ජංගම නොවන වගකීම ටූල් දෙකක් තියාගන්න එකට ටූල් දෙකක් තියාගන්න ජංගම නොවන වගකීම හරි ආ ඒ වගේම අපිට ඕනේ ජංගම වගකීම් කොටස පුරුද්දත් ප්‍රකාශයේ දින ජංගම වගකීම් කොටසත් අපිට ඕනේ. හරි. ඒක නම් පුරුද්ද දෙකක් විතර තියාගන්න ඇති. හරි. පුරුද්දත් ප්‍රකාශන කැලලක් ගහගත්තා. ලාභාලාභ කැලලක් ගහගත්තා. හරි. රයිට්. සටහන දාගත්තා. අපිට තව ඕනේ කල්පදු වගකීම. කල්පදු වගකීම් දිනුම. හරි. මම මෙන්න මෙහෙම දාගන්නවා කල්පදු වගකීම් දිනුම. කල්බදු වගකීම් right හරි right ගානට ගා පස්සේ දාසිස්සේ ආපු ගාන වගේ එකක් කරන්න ඒක තමයි පස්වෙනි අභ්‍යාසෙත් දාලා තියෙන්නේ පස්වෙනි අභ්‍යාස දාලා තියෙන්නේ 2020 හරි ඒකත් කරමුද හරි ඉක්මනට කරමු 2020 ගාන වගේ එකක් කරන්න පුළුවන් ද කියලා අහන 2020 එක තමයි පස්වෙනි එකට දාලා තියෙන්නේ ඒක කරනවා නේද ඉක්මනට ගාන හරි රයිට් බාබිත අයිති සහිත වත්කම් කියනම ඉල්ලලා නැහැ ඉල්ල නැතුණාට මම එකද මෙතන ගහගන්නවා එතකොට ඒකට දාන විදිහත් ඔයාලට තේරෙනවා බාබිත අයිති සහිත වත්කම් කියන Thank you.
හරි ළමයි. හරි රයිට්. වාන ගා. දැන් ඔයා කොලේක ලියාගත්තනේ හරි මොකක් හරි පොතේ ලියාගත්තනේ ඉස්සරහන් ටික. හරි ඉස්සරහන් ටික ලියාගත්තනේ හරි. දැන් ඉකින් බලන්න. පළවෙනි එක මොකද්ද? වත්කමේ සාධාරණකේ නැත්තම් කල්බද්දු වගකීම අවම කල්බද්දු කීම වල වර්තමානකේ සටහන් කරන්න. හරි. ගාන දීලා තියෙනවා. සාධාරණකේ 2500. ඉස්සරහන් මොකද්ද? මොකද්ද ඉස්සරහන්? භාවිතයිතේ සහිත වත්කම් කිනුම හර බැර වෙන්නේ කල්බදු වගකීම් බැර. හරි. දා ගන්න. භාවිතයිතේ සහිත වත්කම් කිනුම හර 2500. හරි. බැර වෙන්නේ මොකද්ද? කල්බදු වගකීම් කිනුම බැර. කල්බදු වගකීම් කිනුම බැර. කල්බදු වගකීම් කිනුම බැර. හරි. කල්බදු වගකීම් කිනුම බැර කරන්න පියර 2500 හරි හර වෙච්ච ගිනුම භාවිත අයිතිය සහිත වත්කම් භාවිත අයිතිය සහිත වත්කම් හරි රයිට් දෙවෙනි පියවර මූලික ගෙවීම බලන්න ගානේ මූලික ගෙවීමක් තියෙනවද මේ ගානේ නෑ නේද මේ ගානේ මූලික ගෙවීමක් නැහැ එනයි අර තුන්වෙනි එක මොකද්ද ඍජු පිරිවැය බෙරත් ඍජු පිරිවැයන් ගැනත් අපි මෙතන ගානේදී අපිට දීලා නැහැ හරි රයිට් එහෙනම් ඊළඟ එක මොකක්ද ඊළඟ එක කල්බදු වාරිකය වාරිකය කියන 600 කල්බදු වාරිකේ 600යි. හරි. දිස්සට අහන කල්බදු වගකීම් කිනුම හර බැර වෙන්නේ මොකද්ද? මුදල් බැර. හරි. එහෙනම් මෙන්න එන්න කල්බදු වගකීම් කිනුම හර කරන්න කල්බදු වාරිකේ හරි. බැර වෙන්නේ මොකද්ද? මුදල් බැර. හරි. වාරිකේ හර කරා. ඊළඟ එක. ඊළඟ එක. මොකද්ද ඊළඟ එක? ඊළඟ එක තමයි මොකද්ද කල්බදු පොලිය කල්බදු පොලිය කල්බදු පොලිය කියන්නේ මේකේ කියනවා වාරිකය 600 600 ඇතුලේ පොලිය 100යි කල්බදු පොලිය 100යි හරි දිස්සට අහන කල්බදු පොලිය ගිනුම හර කල්බදු වගකීම් ගිනුම බැර හරි කල්බදු වගකීම් ගිනුම බැර කරන්න 100ක් හරි මොකද්ද මේ කල්බදු පොලිය පොලිය කල්බදු පොලි හරි රයිට් හරි දැන් ඔන්න එනවා අපි පොඩි වැඩකට ලාලට එනවා ලාලට ඇයි කල්බදු පොලිය කියන්නේ වියදමක් මොන වියදමක්ද මොන වියදමක්ද බෙදා හැරීමේ නැහැ මූල්‍ය වියදමක් ඒ වගේම දැන් මේ වත්කම ෂෙයර් කරන්නත් ඕනේ හරි මේ වත්කම පාවිච්චි කරන්න මොකටද ගාන දීලා දින බෙදා හැරීමේ කටයුතු සඳහා හරි කිව්වත් නැතත් ගාන කිව්වත් නැතත් අපි දන්නවා රතයක් පාවිච්චි කරන්නේ බෙදා හැරීමේ කටයුතු වලට කියලා අපි හිතලා අපි රතශය කොහෙටද දාන්නේ බෙදා හැරීමේ වියදම් වලට දාන්නේ හරිද රයිට් ඒක දාන්න හරි දැන් මෙතන විශේෂයෙන් සඳහන් කළාම තියෙන ඒ නිසා රතශය කොහොමද දාන්න ඕනේ බෙදා හැරීමේ වියදමට හරි එහෙනම් මෙන්න ඔයගොල්ලෝ දාපු ලාලගේ දාගන්න එක මාතෘකාවක් බෙදා හැරීමේ වියදම් හරි රයිට් තව මාතෘකාවක් දාගන්න මොකද්ද මූල්‍ය වියදම් මූල්‍ය වියදම් හරි රයිට් දැන් කල්බදු පොලිය යන්නේ මොකටද මූල්‍ය වියදමට හරි එහෙනම් ඔන්න මූල්‍ය වියදමට දාගන්න කල්බදු පොලිය රයිට් දැන් සමාගම් වල ලාභාලාභ අදද්දි මෙහෙම වියදම මුහුණත පෙන්වන්නේ නැහැ පෙරවැඩේ හදන්නේ හරි පෙරවැඩේ හදන්නේ හරිද රයිට් සමාගම් වල හදද්දි පෙරවැඩේ හදන්නේ හරි ලාලා එක අයිනට ගිහිල්ලා වැඩි ඉන්නේ පේන්නේ නැද්ද පොඩක්
मूल्य व्यय मूल्य व्यय खलबदु पोली खलबदु पोली කියද වටිනාකම දාන ළමයි 100යි කල්බදු පොලී 100යි හරි රයිට් නේද හරි හරි ඔන්න අර දිත්තසට අහන් දාන පිළිවෙලට ඔක්කොම ටික දැම්මා හරිද රයිට් දැන් අපිට කරන්න තියෙනවා වැඩක් වත්කම ෂෙයා කරන්නත් ඕනේ හරි කල්බදු වගකීමේ අපි හඳුනා ගන්න ඕනේ ජංගම සහ ජංගම නෝන වගකීම හරි ඇයි කල්බදු කියන්නේ දීර්ඝ කාලීන වගකීමක් මිස. එතකොට අපිට පුළුවන් ඔක්කොම ජංගම නෝණයකට දාන්න. හරි? එහෙම දාන්න බෑ. එහෙම දාන්න බෑ. ඇයි? ඊළඟ අවුරුද්දේ ගෙවෙන කොටස ඊළඟ අවුරුද්දේ ගෙවෙන ණය කොටස අපි ජංගම වගකීමේ දාන්න. හරි? ඊට පසු කාලීනව ගෙවෙන ණය කොටස ජංගම නෝණ වගකීමේ දාන්න. ඇයි? ජංගම සහ ජංගම නෝණ වගකීම වල නිර්වචනයන් මොනවාද? ජංගම වගකීමක් කියලා කියන්නේ මොනවාද? මාස 12ක් වැනි කෙටි කාලයක් තුල බේරුම් කරන්න ඕනේ වගකීම් ජංගම වගකීම් හරි ආ එතකොට මේ කල්බදු වගකීම් ගිනුමෙත් තියෙනවා ඊළඟ අවුරුද්දේ ගෙවන්න ඕනේ ණය කොටස ඒ ණය කොටස මොකද්ද ජංගම වගකීම ඊට පසු කාලයේ ගෙවන ණය කොටස ජංගම නොවන වගකීම් පැහැදිලිද වාට හරි රයිට් දැන් අපි හොයන්නේ ජංගම සහ ජංගම නොවන වගකීම බලන්න ඊට කලින් මේ ගිනුම තුරණය කරගන්න ඕනේ හරි ගිනුම තුරණය කරගන්න බලන්න බැරපැත්ත වැඩි එහෙනම් බැරපැත්ත යගේ දාගන්න 2600 හරි 2600 2600 න් 600ක් ගියා පුතා ශේෂය කීයද 2000 ශේෂය පහලටගෙන ගියා ශේෂය ඉදිරියට ගෙන ආවා 2000 හරි රයිට් එහෙනම් මේ වසර අවසානයේදී කල්බදු වගකීම තියෙන කොච්චරක්ද 2000ක් තියෙන කල්බදු වගකීම හරි මේ කල්බදු වගකීම කොටස් දෙකකට කැඩෙනවා හරි මොකද්ද කොටස් දෙක එකක් තමයි ජංගම වගකීම අනිත් එක ජංගම නොවන වගකීම හරි ජංගම නොවන වගකීම එකක් තමයි ජංගම වගකීම අනිත් එක ජංගම නොවන වගකීම හරි ජංගම එක කොහොමද හොයන්නේ මෙන්න මේ කැලත් අනිවාර්යෙන් මතක තියාගන්න ඕන නැත්නම් ගාන හදන්න බෑ ජංගම එක හොයන්නේ ජංගම වගකීම කියන්නේ මොකද්ද ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන ණය කොටස කොහොමද ගන්නෙ ඊළඟ අවුරුද්දේ වාර්ෂිකයෙන් අපි අඩු කරන්න ඕනේ වාර්ෂිකය ඇතුලේ තියෙන පොලිය හරි එතකොට ණය කොටස එන්නේ හරි එහෙනම් මෙන්න මතක තියාගන්න ජංගම වගකීම ගන්නෙ කොහොමද ඊළඟ වසරේ වාර්ෂිකයෙන් ඊළඟ වසරේ වාර්ෂිකයෙන් අඩු කරන්න ඕනේ මොකද්ද ඊළඟ වසරේ පොලි හරි මොකද්ද කරන්න ඕනේ ජංගම වගකීම කොහොමද හොයන්නේ ඊළඟ අවුරුද්දේ වාර්ෂිකයෙන් ඊළඟ අවුරුද්දේ පොලි අඩු කරන්න ඕනේ. හරිද? ලේසි ඉසි කේස් එකක්. හරි? රයිට්. දාගන්නක් ගන්න. ඊළඟ වසරේ වාර්ෂිකය. වාර්ෂිකයේ වෙනසක් නැහැ 600යි. වාර්ෂිකය ඇතුලේ පොලියක් තියෙන පුතා 100යි. හරි? රයිට්. දාගන්න. ජංගම වගකීම ඇවිල්ලා 500යි. 500යි. ජංගම වගකීම 500යි. හරි? ජංගම නෝන එක කොහොමද හොයන්නේ? මුළු වගකීම 2000. මුළු වගකීමෙන් ජංගම එක අයින් කරමු. එතකොට එනවා ඊට පසු කාලීනව ගෙවන්න ඕනේ වගකීම. හරි. මුළු වගකීම 2000යි. මේකෙන් අඩු කරනවා ජංගම එක. හරි? රයිට්. ඒකත් මම ලියන්නම්කෝ සූත්‍රයක් වගේ. ජංගම නොවන එක කොහොමද ගන්නෙ? මුළු වගකීමෙන් අඩු කරනවා මොකද්ද ජංගම වගකීම මුළු වගකීමෙන් අඩු කරනවා ජංගම වගකීම හරි රයිට් පස්ව දිනවන දා මුළු වගකීම කීයද 2000 අඩු කරනවා ජංගම එක 500යි
जंगम नोवन के ना ठीक है ना एक दास पांसी राइट जंगम एक पांसी है जंगम नोवन के एक दास पांसी है क्लियर नहीं इधर क्लियर इधर हाँ राइट ऐसा ना अभी दागा ना वो इधर का मूल तत्व है मैं दागा ना मूल तत्व है मूल तत्व दाने जंगम नोवन वाला कीम दान खालबादु वाला कीम खालबादु वाला कीम जंगम नोवन का की है एक दास पांसी जंगम वगकीम दान खालबादु वगकीम ठीक है जंगम वगकीम पांसी राइट लिया गाना प्रश्न दी ना गहन अरे तेरुना आद राइट और नाम के लहानों समारे लाते हैं पासे दुहारे द तेरुना आद अधीशा अधीश तो दान नित्य अरे अधीश मुकाद करे खालबादु वगकीम अवसाने न वगकीम कोटास दिखकटे करे न जंगम सहा जंगम नोवन किया जंगम एक कोहम धोएने ईलग वसरे वार के अपि अडुकर नवपुता ईलग वसरे पोलिए हरे हाय सी ए सी या कडुकर आप आल सी है जंगम नोवन एक कोहम धोएने मुलु वगकीम दे दा हाय मुलु वगकीम जंगम एक अडुकर नवा इतो कोटा जंगम नोवन के हाय राइट ඊළඟට තියෙනවා අපිට මේ වත්කම ෂෙයා කරන්න වත්කම ෂෙයා කරන්න හරි වත්කම ෂෙයා කරන්න බලමු හරි අදේශත් තේ අදේශද අදේශද මන් දන්නේ හරි රාතේ මන් කියලා දාන්නකොට හරි බලන්න වත්කම ෂෙයා කරන්න වත්කම ෂෙයා කරන්න ෂෙයා අනුපාතයක් ෂෙයා ප්‍රතිශතයක් අපිට දීලා නැහැ එහෙනම් අපි ෂෙයා කරන්නේ මොකටද පළදා ජීව කාලය මත පළදා ජීව කාලය වසර 5යි පළදා ජීව කාලය වසර 5යි එහෙනම් ෂෙයා කරන්න මෙන්න හරි पैरा वैन वाला धागा ना शेम अम्मे तभी पैन्ना ना हरे वाट का बेड़म पीरीवे की ये ने पूता दिदास पांच दिया हरे शेम कराने को हम अंदर पीरीवे अभी ना सुबुन नगे विधि में पाला दाय जीव काले सुबुन नगे अक नहें गान ये ना पीरीवे विधान ने मुकेंद पाला दाय जीव काले पाहे हरे पाहे विधान शेम की ये देह රතශය මොන වියදමක්ද බෙදා හැරීමේ වියදම. හරි. බෙදා හැරීමේ වියදමට අපි දාමු රතශය දාගන්න. දාගන්න. පන්සි. රතශය පන්සි. හරි. අලම 1212 ගන්න 120ක් ෂෙයා කරන්න කියලා. හරි. එහෙනම් 120ක් දාන්න මෙන්න මොකද गुड ඊළඟට අපි ඉවර කරන්න ඕනේ මේ භාවිතයිතිය සහිත වත්කම් කියන සටහන. හරි. මෙන්න බලන්න මේ සටහන ඉවර කරන හැටි. හරි. ඒකේ අපි දානවා මුලින්ම මූලික මිනුම් කිරීමේදී පිරිවැය. වත්කමේ මූලික මිනුම් කිරීමේදී පිරිවැය. මූලික මිනුම් කිරීමේ පිරිවැය. හරි. ඒ කියන්නේ මූලික වශයෙන් වත්කමේ පිරිවැය හඳුනාගත්ත ගාන 2500. දාගත් 2500. මේකෙන් අඩු කරන්න ඕනේ මොකද්ද අඩු කරන්න ඕනේ වත්කමේ සමුචිත ෂය
අඩු කරනවා සමුච්චිත ෂය වත්කමේ මේ දක්වා කරපු ෂය මේ දක්වා කියලා කියන්නේ කවුරුත් දැන ෂය කරේ එහෙනම් ෂය 500 හරි ඊට පස්සේ අපි ගන්නවා මොකද්ද වත්කමේ ධාරණ වටිනාකම නැත්තම් ධාරණ අර්ථය හරි පිරිවැන් ෂය ටික අඩු කරාම එන උත්තරේ ධාරණ අර්ථය හරි එහෙනම් භාවිත අයිතිය සහිත වත්කමේ ධාරණ අර්ථය අපි ගිනියනවා මූල තත්වයට प्रश्न දේපල පිළියෙත් උපකරණ දිනුමක් හැදුවොත් ෂය 500 බැල කරනවා නේද හරි දේපල පිළියෙත් උපකරණ කියන්නේ දේපල පිළියෙත් සටහන දවාගේ හරි සටහනේ ෂය අඩු කරනවා සටහනේ ෂය අඩු කරනවා හරි සටහනේ ෂය ටික අඩු කරනවා හරිද රයිට් හරි දිනදු හරිද තේරුණා රයිට් හරි ෆස්ට් නේ යාගත්තද මම දාප්පේ කොරින්නේ ඉන්නේ කියන්න බෑ හරි दास आकर्षा භාවිතයිතිය සහිත වත්කම් සම්බන්ධ පහත් උතුරු ඔබට සපයා ඇත බලන්න 2021 දින වසර 4ක කාලයක් සඳහා මූල්‍ය කල්බද්දක් යටතේ මෝටර රථයක් අත්පත් කර ගන්නා ලදී මෙම කල්බදු ගිවිසුම යටතේ 960ක මූලික තැන්පතුවක් ගෙවිය යුතුයි අන්න මූලික ගෙවීමක් කරලා තියෙනවා මේ කාණේ මූලික ගෙවීමක් තියෙනවා හරි රයිට් කවුද මේ දැන් ප්‍රශ්නයක් අහන්න මොකද කල්බදු වාරකේ කල්බදු වගකීම් කිනුම හර කරන්නේ ඇයි मूलधर्मे हर
කල්බදු වගකීම් කියන්නේ වගකීම් කියනවා. වාර්කිය ගෙවුවම වගකීම් අඩු වෙනවා. ඒ නිසා මොකද්ද වෙන්නේ? මේකට හර වෙන්න ඕනේ. හරිද? රයිට්. වගකීම් අඩු වීම හර කියන මූලධර්ම යටතේ. රයිට්. බලන්න 960ක මූලික තැන්පතුවක් ගෙවිය යුතුවේ හරි තවද 960ක වාර්ෂික කල්බදු වාරිකයක් 331 කින් අවසන් වී සෑම වර්ෂයකම ගෙවිය යුතුවේ වසර හරි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා මං කියුවා හරි වාර්ෂික ශ්‍රේපෙන් සතේ 10යි 10යි හරි බලන්න ඊට පස්සේ එක එක අවුරුදු වල ගෙවන්න තියෙන පොලියත් එක්ක අපිට දීලා තියෙනවා බලන්නකො මේ අපේ දැන් මේ යන කාලච්ඡේදය මොකද්ද 2020 සහ 21 ඇයි 2020 4 එකෙන් පටන් අරගෙන 2020 4 එකෙන් පටන් අරගෙන 2014 ගාන නේද කියලා 2014 වෙන්න ඇති ළමයි හරි බලන්න ඒක 14 වෙන්න ඇති දෙ මේ යන කාලච්ඡේදය කව 2020 4 එකෙන් පටන් අරගෙන කවද්ද ඉවරෙන්නේ 2021 331 ඉවර වෙන කාලච්ඡේදය හරිද රයිට් එතකොට මම මේ දින වෙනස් කරලා දීලා දින ඔයගොල්ලෝ ගොඩක් මේ ඉන්නේ දැන් ඔය කාලච්ඡේදෙනේ 2024 කියන්නේ 2021 331 ඒක තමයි ඔයගොල්ලන්ට එන කාලච්ඡේදය හරි ඒක තමයි මම ගත්තේ ගන්නට හරි එතකොට මේ අවුරුද්ද පොලිය 304යි ඊට පස්සේ අවුරුද්ද පොලිය 238යි හරිද රයිට් ඊට පස්සේ ඒ වගේ අවුරුද්දෙන් අවුරුද්දට ගෙවන්න වෙන වාර්කිය ඇතුලේ තියෙන පොලිය අපිට දීලා තියෙනවා හරි අපෙන් අහන්නේ මූල ප්‍රකාශ උද්දූතයන් සහ කල්බදු වගකීම් ගිනුම. හරි. මේ ටිකම තමයි. මේ ටිකම තමයි. රූල් කරගන්න ටග්ගා රූල් කරගන්න. හරි. ලාල කෑල්ලක් ගහගන්න. භාවිතයිති සහිත වත්කම් සටහන. ලාල් මූල තත්ත්ව ප්‍රකාශනයේ භාවිතයිති සහිත වත්කම් ගිනුම ඉල්ලලා නැහැ. ඒකත් ගහගන්නකො. කල්බදු වගකීම් ගිනුම. හරි. ඒ ටික ගන්න. හරි ගහල ඉවර ඉවරයි කියලා දාන්න.
හරිනේ රයිට් බලමු ගාන අපිට මුලින්ම ඕනේ ළමයි කල්බදු වගකීම සටහන් කරන්න නැත්නම් වත්කමේ සාධාරණ අදිය ගාණය අපිට දීලාම තියෙනවා ආරම්භක කල්බදු වගකීම 3040යි 3040යි දිස්සට අහන මොකද්ද කල්බදු වගකීම දිස්සට අහන භාවිත අයිති සහිත වත්කම් කිනුම හර බැර වෙන්නේ කල්බදු වගකීම් කිනුම බැර හරි දාගන්න භාවිත අයිති සහිත වත්කම් කිනුම හර හරි 3040යි බැර වෙනව මොකද්ද කල්බදු වගකීම් කිනුම බැර मुदल මූලික ගෙවීම භාවිත අයිති සහිත වත්කම් කිනුම හර මුදල් බැර 960යි රයිට් හරි හරි ඊළඟ පියවර වෙනත් ඍජු පිරිවැන් තියනවද කාම පොඩක් බලන්න නෑ වෙනත් ඍජු පිරිවැන් නෑ ඊට පස්සේ හතරවෙනි පියවර මොකද්ද කල්බදු වාරිකය කල්බදු වාරිකය වාරිකය කියද ළමයි වාරිකයත් ඇවිල්ලා කියද 960යි කල්බදු වාරිකයත් 960යි 20ට අහන 20ට අහන කල්බදු වගකීම් කිනුම හර මුදල් බැර හරි කල්බදු වගකීම් කිනුම හර කරන්න මොකක් කියලාද මුදල් කියලා जंगम सह जंगम නෝන වගකීම හොයන්න ඕනේ. හරි මම කරනකම් ඉන්නේ පාඩම් කරන්න වටක් ගන්න කරා. පාඩ පුළුවන්ද? හරි. මොකද්ද කරන්නේ? කල්බදු වගකීම් කිනුම තුලණය කරා. හරි. බැරපැත්ත වැඩි නේ. බැරපැත්ත වැඩි. හරි. බැරපැත්ත ගන්න දාගන්න. කීයද? 3044. අනුකරණ වාක්‍ය 960 අනු කරලා ගන්න ශේෂය කීයද කියලා 2380යි 2380 हरे 2380 हरे 2380 राइट हरे
මේ 2380 කල්බදු වගකීම කොටස් දෙකකට කැඩෙනවා කොටස් දෙකක් මොකක්ද කොටස් දෙක එකක් ජංගම වගකීම අනිත් එක ජංගම නොවන වගකීම හරි දැන් මම ආයි සූත්‍ර ලියන්න යන්නේ ජංගම වගකීම කොහොමද වෙන්නේ ඊළඟ වසරේ වාරිකයෙන් ඊළඟ අවුරුද්දේ පොඩි අඩු කරනවා හරි ඊළඟ වසරේ වාරිකය කීයද වාරිකේ 960 තමයි වාරිකේ වෙනසක් වෙනවා කියලා අපිට කිව්වේ නැහැ ඊළඟ වසරේ පොඩිය කාලේ බලන්න ඊළඟ අවුරුද්ද 2021 සහ 22 කීයද 238 හරි රයිට් අඩු කරන ගන්න ජංගම වගකීම කියද जंगम वगकीम उत्तर धारण
හරි ඊළඟ ප්‍රශ්නේ අවුරුද්ද කියන්නේ ඊළඟ ප්‍රශ්නේ පුතා අවුරුද්දක් නැහැ අවුරුද්දක් නැහැ කියලා කියන්නේ ඒක මම හදපු ප්‍රශ්නයක් හරි මම හදපු ප්‍රශ්නයක් හරි right තේරෙනවද කිපිරි හරි ඊළඟ ගානත් හදමු ඔය පින් එක හරි රයිට් ඊළඟ ගාන හදලා පොඩි කෙටි ඉන්ටර්වල් එකක් දෙන්න හරි විනාඩි 5ක් රයිට් 5 ඇතිනේ හරි රයිට් ඊළඟ එකත් හදමු හරි ඊළඟ එකේ හරි මේ වගේ ගානක් දැනට ඇවිල්ලා නැහැ මොකද වර්තමානයේ හොයන්න කියලා එහෙම ගානක් ඇවිල්ලා නැහැ දැනට හරි මේ අවුරුද්ද එන්න පුළුවන් හරි රයිට් මේ අවුරුද්දේ ඉන්න පුළුවන්. හරි. රයිට්. මේ අවුරුද්දේ දෙන්න තිබෙන්නේ දැන් නැහැ. හරි. බලන්නකො මේ වගේ ගානක් ආවොත් මේ විදිහට කරන්න. හරිද? රයිට්. බලන්න කාට. 2021 331 අවසන් වර්ෂය සඳහා සීමිත අකලංක පොදු සමාගම භාවිත අයිතිය සහිත වත්කම් සම්බන්ධ පහත තොරතුරු ඔබට සපයා ඇත. හරි. 2021 දින කල්පදු පහසුකම යටතේ යන්ත්‍රයක් අත්පත් කර ගන්නා ලදී යන්ත්‍රයක් අරගෙන තියෙන හොඳේ හරි කල්බදු යටතේ මේ මොනවාද අරවම ගන්න ඕනේ නැහැ මොනවාද මේ මෝටර තම ගන්න කියලා නියමයක් නැහැ හරිද රයිට් කල්බද්දර යන්ත්‍රයක් ගන්න හරිද ඕනේ වත්කමක් ගන්න පුළුවන් හරි කල්බදු කාලයේ වසර 4යි කල්බදු කාලයේ වසර 4යි 4 years වත්කමේ පළදා ජීව කාලයේ වසර 5යි කල්බදු කාලයේ වසර 4යි මෙන්න මේක හොඳට බලා ගන්න. කල්බදු කාලයේ වසර 4යි. හැබැයි වත්කම පුතා පාවිච්චි කරන්න පුළුවන් කාලය වසර 5යි. පාවිච්චි කරන්න පුළුවන් පළදා ජීව කාලය වසර 5යි. හරි බලන්න. කල්බදු කාලයේ අවසානයේ වත්කමේ අයිතිය ජනුම් කරුට මාරු නොවේ. හරි. ඔය මොකද්ද ඔය කතාව? ඔය මොකද්ද ඔය කතාව? කල්බදු කාලයේ අවසානයේ වත්කමේ අයිතිය ජනුම් කරුට මාරු නොවේ. ජනුම් කරුට මාරු වෙන්නේ නැහැ. එහෙනම් ඒක මේගොල්ලෝ පාවිච්චියට විතරයි ගන්නෙ. හරිද? ඒ කියන්නේ අවුරුද්දට කල්බද්දු වාරිකයක් ගෙවලා එහෙම පාවිච්චියට ගන්නවා. අවුරුදු 4න් පස්සේ ඒක අයින් වෙලා යනවා. ඒක හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ අලුතෙන් ආයෙ වත්කම කල්බද්දට ගන්න. කොහොම සිස්ටම් එකකට තමයි යන්නේ. හරිද? රයිට්. මෙතන කියනවා වත්කමේ අයිතිය ගැනුම් කරුට මාරු වෙන්නේ නැහැලු. හරි ඕක පොඩ්ඩක් මතක තියාගන්න. ඕක ෂෙයා කරද්දී ඕන වෙනවා. මම එතනදී කියලා දෙන්නම්. හරි. 2024යි එක දින මූලික ගෙවීම් ලෙස 1500ක් 150ක් ගෙවා ඇත අතර එදිනම 20000 ඍජු පිරිවැයක් දරා ඇත. හරි. වාර්ෂික කල්බදු වාරිකය ලක්ෂ 2යි. කල්බදු ගිවිසුමට අදාළ ගම්ම පොලී අනුපාතිකය 10%ක් වන අතර ගම්ම පොලී අනුපාතිකය 10% යටතේ වට්ටම් සාධක පහත පරිදි වේ. හරිද? කල්බදු කාලය අවසානයේ වත්කමේ අයිතිය ගැනුම් කරුට මාරු අන්න එතන පොඩ වරද්දල තියෙන හොඳේ අතන මාරු නොවේ කියලා දාලා මෙතන මාරු වේ කියලා දාලා තියෙන දෙකම මාරු නොවේ හොඳේ දෙකේම ඉන්න ඕනේ මාරු නොවේ කියන කෑල්ල හොඳේ හරිද මාරු නොවේ හොඳේ යට කෑල්ල ආයේ මාරු වේ කියලා වැදින තියෙනවා ඒක වැරදි ඒක වැරදිලා වැදින තියෙන මාරු නොවේ හරි බලන්න එහෙනම් මොකද්ද මේ ගාන වට්ටම් සාධක දීලා මොකද්ද මේ හොයන්න කියලා කියන්නේ හරිද රයිට් මේ හොයන්න කියලා කියන ළමයි දැන් මේකේ බලන්න අපිට කල්බදු වගකීම දීලාද කියලා ගාන පොඩ්ඩක් බලන්න ගානේ වාට කල්බදු වගකීම දීලාද නැත්තම් කල්බදු වත්කමේ සාධාරණගේ දීලාද නැහැ දීලා නැහැ හරිද දීලා නැති අවස්ථාවක මේ වගේ ගානක් ආවොත්
අපි කොහොමද කල්බදු වගකීම හොයාගන්නේ මෙතනදී පුතා අපි හොයන්නේ කල්බදු වාරික ගෙවීම් වල වර්තමාන අගය අපි හොයාගන්නවා වර්තමාන අගය කියන්නේ අද අගය හරි දැන් ඔයා ලක්ෂ දෙකක වාරිකයක් ගෙවනවා අවුරුද්දේ හරි හිතන්නකෝ දැන් ලක්ෂ දෙකයි මේකේ දැන් මේකේ තියෙනවනේ කාණු ලක්ෂ දෙකයි කල්බදු වාරිකේ වා පළවෙනි අවුරුද්ද ගෙවනවා ලක්ෂ දෙකක් දෙවෙනි අවුරුද්දෙත් ගෙවනවා ලක්ෂ දෙකක් තුන්වෙනි අවුරුද්දේ ලක්ෂ දෙකක් ගෙවනවා ලක්ෂ දෙකක් ගෙවුවට ඇත්තටම එදාට ඒකේ වටේ ඒ වාරිකයේ ලක්ෂ දෙකක් වෙනවද ඒ වාරිකයේ ලක්ෂ දෙකක් වෙනවද නෑ ලක්ෂ දෙකක් වෙන්නේ නෑනේ ලක්ෂ දෙකක් වෙන්නේ නෑ ඇයි මුදලේ කාලාගයත් එක්ක මුදලේ අගය අඩු වෙනවා මුදලේ අගය අඩු වෙනවා උද්දමනයේ ඒ වගේ හේතු සාධක නිසා මුදලේ අගය අඩු වෙනවා හරි ඒව සාධක අඩු වෙද්දී අපි දැන් මේ කාණේදී හොයා ගන්නවා මොකද්ද කල්බදු ගෙවීම් වල වර්තමාන අගය ඒ කියන්නේ ඔයා ගෙවන කල්බදු වාරික වල වර්තමාන අගය දැන් මේ ගානේ අපිට කල්බදු වගකීම දීලත් නැහැ සාධාරණ අගය දීලත් නැහැ එහෙනම් මේකේ අපිට හොයා ගන්න පුළුවන් එකම එක මොකද්ද කල්බදු ගෙවීම් වල වර්තමාන අගය හරි වර්තමාන අගය කියන අදාගය හරි පැහැදිලිද ඔයාලට හරි තේරු නැත්තම් කියන්නේ තේරු නැත්තම් කියන්නේ මම ආයි කියලා දෙන්නම් කාට හරි තේරු නැත්තම් කියන්නේ හරි මෙතනදී අපි හොයන්නේ ඔයා ගෙවන වාරික වල ඇත්තම අගේ කීයද කියලා. හරි? ඒකට අපි යොදා ගන්නවා මේ ගානේ දීලා තියෙන වට්ටම් සාධක ටික. වට්ටම් සාධක කියන්නේ මේකයි පුතා. වට්ටම් සාධකයෙන් කරන්නේ අර ගෙවන වාරිකේ වට්ටම් කරනවා. වට්ටම් කරනවා කියන්නේ ඒකේ ඇත්ත වටිනාකම හොයන්න ඒක අඩු කරනවා. හරිද? මේ ගාන කරද්දී ඔයාලට තේරෙයි. හරිද? ඔයා ගාන කරද්දී තේරෙයි. හරි. අඩු කරනවා. හරිද? right. අඩු කරලා අපි දැන් මේ විභාගෙදී වාට වට්ටම් සාධක හොයන්නවත් එහෙම කිසිම දෙයක් එන්නේ නැහැ. හරි විභාගෙදී වාට එහෙම එන්නේ නැහැ. ඔයා ආයෝජන තීරණ පාඩම කරලා තියෙනවා නම් ඔයා දන්නවා වට්ටම් සාධක කියන්නේ මොකක්ද කියලා. හරිද? රයිට්. මෙතනදී වට්ටම් සාධක දීලා දින වට්ටම් සාධකේ යටතේ ඔයා ගෙවන වාරිකය වට්ටම් කරලා ඒකේ වර්තමාන අගය හොයාගන්න ඕනේ. හරිද? මෙන්න බලන්න වර්තමාන අගය හොයන හැටි මම කියන්නම්. හරි? රයිට්. එතකොට මේ ගානෙත් අපිට ඕනේ මොනවාද? මුලින්ම මේ ටික ගහගන්නකෝ මූල ප්‍රකාශ උද්ෘතය හරි මේ ටික ගහගන්න සටහන හරි කල්බදු වගකීම් දිනුවා හරිද රයිට් ගහගන්න ඔය ටික ටක් ගාලා ගහගන්න හරි හරි මේ වර්තමාන අගය කියලා අමාරු කරගන්න එපා මේකත් පට්ටලේසි හොදේ හරි ඔන්න බලන්න කියලා දුන්නට පස්සේ තේරෙන්නේ නැද්ද කියලා තේරෙනවා අනිවාර්යයෙන් मेरी गहरा टक गा अरे मैं क्या भाई वार मैं बना दे वार के वाला बना दे पोली अनुपात है सीए का दहाई है उन्हें पोली होया ना तीन वाला पीटर हाँ अंकित किया देना मेरी का कहा गया मुड़ी हर इवर चट इवर
इवराइ राइट करो मेके ඇයිසල වගේම මෙතන නම් ඊට පස්සේ අපිට ඕනේ අර ජංගම සහ ජංගම නෝන වගේ කීම ගහ ගන්න. හරි. ඒකටත් රූල් කීපයක් ඉඳ තියලා ඔයාලට කලින් ගානු කියන විදිහට රූල් කීපයක් ඉඳ තියලා මෙන්න මේ වගුව ගහ ගන්න. හරි. වර්තමානගේ හොයන වගුව ගහ ගන්න. හරිද? රයිට්. රූල් කීපයක් ඉඳ තියන්න. හරිද? රයිට්. ඉඳ තියලා මෙන්න මේ වගුව ගහ ගන්න මං කියන. හරි. අපිට ඕනේ මෙන්න මේ වගේ වගුව. වර්ෂය හරි? වර්ෂය वर्ष कैलरी वर्ष खलबदु वारिते वट्टम साधते राइट वर्तमान वर्तमान मे वगो गहग अरकड़ी गतिर गहग खलबदु काले लमे वर्ष की मे काले वर्ष हतर वर्ष दाग राइट वर्ष टीक दागूह वर्ष खलबदु वारिक वर्तम साधते वर्तमान अरे मे बल वर्तमान मे लवाई मे गाने खलबदु वारिक लक्ष देखा लक्ष देखा खलबदु वारिक दागंड है ना लक्ष देखा हम आवृत्ति ने गान बताओ लक्ष देखा खलबदु वारिक राइट एक एक අවුරුද්දට අදාළ පුතා වට්ටම් සාධකයක් දාගන්න ගාන දීලා තියෙනවා 0.9යි 0.8යි 0.7යි 0.6යි හරිද රයිට් රයිට් වර්තමාන අගය හොයන්නේ මෙහෙමයි කල්බඳු ගෙවීමක වර්තමාන අගය හොයන්නේ මේ විදිහට කොහොමද දන්නවද वारिके वेटिकरन्न वट्टम साधके हरे वारिके वेटिकरन्न वट्टम साधके वारिके वट्टम साधके वेटिकरन्न हरे एक अने लक्ष्य देके वेटिकरन्न बिंदु दशमे नामे इतने वाट एनवा वर्तमान एक अने අවුරුද්දකට පස්සේ वा लक्ष्य देके गेवनवा හැබැයි මේ ගම්මෙ පොඩි අනුපාතකයේ යටතේ හරිද අනුපාතකයේ යටතේ ලක්ෂ දෙකේ වර්තමාන අගය ඒ කියන්නේ මුදලේ කාලීන අගය සැලකිල්ලට ගත්තම ඒකේ අගය එනවා එතකොට බලන්න ලක්ෂ දෙක වැඩි කරන්න 0.9 හරි චැට් එකේ දාන්න ටක් ගන්න ලක්ෂ දෙක 0.9 න් වැඩි කරන්න ඕගලන්ට කියලා තියෙනවා ටක් ගාලා ගන්න एक लक्ष असू दक्ष असू दाइट मेकी वर्तमान एक लक्ष असू दक्ष देखा दिव्वट एक लक्ष असू दू देखे भी लक्ष देखा दिवन है भाई एक वर्तमान दशम अटैक मेडिक एक लक्ष हेट दाइट लक्ष देखा केवल तुम्हें आवृत्ति हरे वट्टम साधके वेडी कराम वर्तमान गे की है एक लक्ष हतरिस्त है
लक्ष देखा वारिक वटम साधक वेडिकरण वर्तमान एक लक्ष विशी राइट पेनवा दो मुदले कालीन तेक् मुदले आगे अड़ेनवा हर हर कल बधु आरिक वर्तमान मेचर हर पहली धनुष्क पहली हर राइट දැන් අපි ගන්නවා අපි ගෙවන වාරිකවල වර්තමාන අගය එකතුව හරි රයිට් එහෙනම් මේක තමයි මේ සමාගමට ගෙවන්න තියෙන වගකීම හරිද රයිට් ගන්න හැමේ වර්තමාන අගයේ එකතුව හරි වර්තමාන අගයේ එකතුව හරි ඒකට කියනවා මොකද්ද අවම කල්බඳු ගෙවීම වල වර්තමාන අගය ඕක තමයි අර සූත්‍රය ලියද්දී සූත්‍රය කියන්නේ නෙමෙයි මේ දිස්සතහන් ලියද්දී අර මුලින්ම ලියුවේ එක්ක සාධාරණගේ සතහන් කරන්න ඕනේ නැත්නම් ආවම කල්බඳු ගෙවීම වල වර්තමානගේ නැත්නම් කල්බඳු වගකීම සතහන් කරන්න ඕනේ හරි මේකෙදී අපි හොයාගත්ත ආවම කල්බඳු ගෙවීම වල වර්තමානගේ හරි කල්බඳු වාරික වල වර්තමාන බලන්න එකතුව කීයද කියන්නේ එකතුව කීයද ළමයි ලක්ෂ 6 නේද හරි අවම කල්පදු කිරීම වල වර්තමානගේ ලක්ෂ 6 දාග දැන් කාට හරි තේරුම් නැත්නම් කියන්න වර්තමානගේ ගත්ත හැටි කොහොමද ගන්නෙ වාරිකේ වැඩි කරන්න වට්ටම් සාධකේ හරි වට්ටම් සාධක ටික ඔයාට ගාණ එනවා ගාණ දෙනවා ඔයාට ඔයාට මේව හොයා ගන්න දෙයක් නැහැ මැජික් කරන වගේ ඔයාට හොයා ගන්න දෙයක් නැහැ right hi onna onna api den ginum walta daanne yanne ginum walta palaweni eka mokakda kalbadu wage thi naththan sadharanage naththan avama kalbadu gewim wala vartamanaage satahan thi menna api hoa gatta mokakda avama kalbadu gewim wala vartamanaage disthahana daanu bhavita aitiya sahita vattam ginuma hara kalbadu wage kim ginuma dana hari daagamu daagamu kiyada 600 dan man metara dahas walin karanne right kalbadu wagakeen ginuma bæra hari da ganna puta kalbadu wagakeen ginuma bæra da ganna 600 right right hari gaane kiyala thiyenawa monada moolika gewimak karana moolika gewima kiyada gaane balana මූලික ගෙවීම 150යි. දිස්සට අහන. භාවිතයිතිය සහිත වත්කම් දිනුම හර දැර වෙන්නේ මොන දිනුමද? මුදල් බැර. හරි. දාන්න මූලික ගෙවීම 150යි. හරි. රයිට්. මුදල් බැර. භාවිතයිතිය සහිත වත්කම් දිනුම හර මුදල් බැර. රයිට් නේද? හරි. ඊළඟට. ඊළඟ පියවර. තුන්වෙනි එක. තුන්වෙනි ස්ටෙප් එක. මොකද තුන්වෙනි එක? रिकॉर्डिंग रिकॉर्डिंग देना वाले इधर अरे देना वाले की लगे वो मेरे रिकॉर्डिंग ने का दानों के मुखे इधर टेलीग्राम ग्रुप पे किने इधर ताने तो साउथ रे बोलते क्या नहीं हाँ हाय सीआई मुझे पीरी का मूडी का देवी मत अम्मा इधर पास से मुकाद देन में
ඊළඟ පියවර ඊළඟ පියවර වා දැන් තියෙනවා නම් වා දන්න ඊළඟ පියවර මොකද වාරිකය 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 කීයද 200යි වාරිකය 200යි 200 තමයි කල්බදු වගකීම් ගිනුම හර මුදල් ගැල දාන වාරිකය 200යි මුදල් ගැල right okay හරි ක්ලියර්ද ක්ලියර්ද පැහැදිලිද කතාව හරි බෝරින් නෑනේ හරි පැහැදිලි right දැම්මා ඊළඟට මොකද්ද කල්බදු පොලිය කල්බදු පොලිය බලන්න කල්බදු පොලිය කියන එක හරි කල්බදු පොලිය බල මට කියන්න කල්බදු පොලිය කියන එක හරි කියන පොලිය කාණ දීලාද පුතා පොලිය පොලිය දීලා නැහැ පොලිය හොයන්න ඕන කොහොමද පොලිය හොයන්නේ පොලිය අනුපාතිකය දීලා තියෙනවා කියන 100ට 10යි 100ට 10යි හරි එහෙනම් මේ අවුරුද්දේ පොලිය කොහොමද හොයන්නේ මේ අවුරුද්දේ වගකීම මත තමයි මේ අවුරුද්දේ පොලිය හැදෙන්නේ හරි මේ අවුරුද්දේ වගකීම කීයද 600යි 600 හරි ඒ 600 මත තමයි පොලිය හැදෙන්නේ එහෙනම් 600ට 100ට 10ක් බලන්න 600ට 100ට 10ක් හරි කල්බදු පොලිය ගන්න කල්බදු පොලිය හරි මෙතනින් දාන්න නිකක් හරි කල්බදු පොලිය පෙර වෙන වෙන හදාගන්න කල්බදු පොලිය කොහොමද ගන්නෙ මේ අවුරුද්දේ තියෙන වගකීම කීයද 600යි හරි right ඒකට මේකේ ගම්මේ පොලිය අනුපාතිකය කීයද 100ට 10යි 600ට 100ට 10ක් කීයද 60යි 60යි හරි කල්බදු පොලිය කීයද 60යි තේරුණා නේද හරි ඔන්න දැන් කල්බදු පොලිය එවුව 60 විශ්වදාන කල්බදු පොලි හර කල්බදු වගකීම බැර කල්බදු වගකීමට බැර කරන්න 60 කල්බදු පොලි හර පොලිය ගෙනියනවා මූල්‍ය වියදම දානවා කල්බදු ओली किया द अटैक 60 कालबादु पोड़ी है हैटा खाल दान राइट खाल इलाके में मुकाद्दे करान नोडे कालबादु बागा के इन किलों में බැලන්ස් කරලා කල්බදු වගකීම් වල බැලන්ස් කරලා අපි ජංගම සහ ජංගම නෝණ එක හොයා ගන්නවා ජංගම සහ ජංගම නෝණ එක මේ වගුව මකනවා මේ වගුව මකනවා හරි රයිට් අවුලක් නැහැ හරි දැන් ආවි කීවෙනි ගානද අප්පට සිඳන් දානි හරි අභ්‍යාස තුන යන්නේ ඒකෙන් දැන් අන්තිම ටික යන්නේ පුතා හරිද රයිට් රෙකෝඩින් එකෙන් බලන්න එහෙනම් මේ වගුව වකනවා තුන්වෙනි ගානේ යන්නේ right කල්බදු වගකීම් ගිම තුලනය කරන්න හයසිය හැටයි හයසිය හැටේ දෙසියක් ගියාම හාරසිය හැටයි බගේ ඊගේ හාරසිය හැටයි රයිට් මේන කල්බදු වගකීම කොටස් දෙකකට යනවා මොනවාද කොටස් දෙක ජංගම වගකීම සහ ජංගම නොවන වගකීම ජංගම සහ ජංගම නොවන ජංගම එක කොහොමද වෙන්නේ ඊළඟ අවුරුද්දේ වාරිකයෙන් ඊළඟ අවුරුද්දේ වාරිකයෙන් අඩු කරන්න ඕනේ ඊළඟ අවුරුද්දේ පොඩිය අපට සිරි ඊළඟ අවුරුද්දේ පොඩිය දීලා නැහැනේ කොහොමද හොයන්නේ
කොහොමද ඔයන්නේ හරි මේ අවුරුද්දේ පොඩිය ගත්තේ කොහොමද මේ අවුරුද්දේ තිබ්බ වගකීමෙන් 10%ක් බැලුවා එහෙනම් ඊළඟ අවුරුද්දේ පොඩිය ගන්නෙත් කොහොමද ඊළඟ අවුරුද්දේ තියෙන වගකීම කීයද ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන වගකීම කීයද 460යි 460ට 10%ක් බලන්න ඊළඟ අවුරුද්දේ පොඩිය හරි 400ට 10%ක් 46යි හරි කොහොමද මේක ගත්තේ කොහොමද ගත්තේ ඊළඟ අවුරුද්දේ පොලිය ගත්තේ කොහමද 460ට 10%ක් හරි 460ට 10%ක් බලන්න කීයද කියලා උත්තරේ जंगम उत्तर जंगम 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 एक अरे ඊළඟට අපි එක දා ගන්න පොඩි ආ ගන්නකෝ මේකේ වැඩිද නැහනේ මේකේ වැඩි නැහනේ වත්කම ෂෙයා කරන්න ඕනේ ඊළඟට වත්කම ෂෙයා කරන්න ඕනේ फलदाजीव कालेसान वत्कमे නොවේ කියලා. හරි? මාරු වේ කියලා මම කිව්වා අර අවසාන තියෙන එක ඒක වැරදි. ඒකත් මාරු නොවේ කියලා එන්න ඕනේ. හරිද? රයිට්. අද තන දැන් ආපු අර ළමයා දන්නේ නැහැ නේද? ළමයා බලයි ඉතතනක මාරු නොවේ කියලා දිනන අනිත් තැනේ මාරු වේ කියලා දිනන. හරිද? ඊට පස්සේ ඌ මාරු වෙලා යයි මීටින් එක අතරේ. හරිද? රයිට්. තේරෙන්නේ නැතුව. හරි? එතකොට මාරු නොවේ කියන එක තමයි හරියට මාරු වේ කියලා වැරදි ලා ටයිප් කරලා තියෙන අර අන්තිමට. හා. මාරු නොවේ. මොකද්ද මේ කියන්නේ? වත්කමේ අයිතිය කල්බදු ගැණුම් කරුට මාරු නොවේ. දැන් මේකෙ මෙහෙමනේ කියන්නේ. කල්බදු කාලය වසර 4යි. කල්බදු කාලය 4යි. පළදායි ජීව කාලය 5යි. හරි? දැන් ඔයා දන්නවා ෂෙයා කරන්නේ කොහොමද? ෂෙයා කරන්නේ මොකටද? පළදායි ජීව කාලයට. හරි? පළදායි ජීව කාලය කියන්නේ ඒකේ අදහස මොකක්ද? පාවිච්චි කරන කාලයනේ හරි දැන් මේක කියනවා කල්බදු කාලයෙන් පස්සේ වත්කමේ අයිති ගැණුම් කරුට හම්බෙන්නේ නැහැ එහෙනම් මේක පාවිච්චි කරන්නේ අවුරුදු කීයද මේ වත්කම අවුරුදු 4යි පාවිච්චි කරන්නේ අවුරුදු 4යි පාවිච්චි කරන්නේ ඇයි අවුරුදු 4න් පස්සේ මේක අපිට අයිති නැහැ නේද එහෙනම් අවුරුදු 5කට ෂෙයා කරන්නේ මොකද අපි ෂෙයා කරන්නේ මොකටද අපි පාවිච්චි කරන කාලයට ගානේ කිව්වනම් මෙහෙම කල්බදු කාලයෙන් පස්සේ වත්කමේ අයිතිය සමාගමට හම්බ වෙනවා කියලා. එහෙනම් වත්කම පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 5. එහෙනම් ෂෙයා කරන්නේ අවුරුදු 5ට. තේරුණාද ඔයාලට? හරි. රයිට්. මේක කිව්වා මොකද්ද?
කල්බදු කාලෙන් පස්සේ වත්කමේ අයිතිය ගැනුම් කරොට හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක අවුරුදු 4යි. එහෙනම් ෂේ කරන්නේ අවුරුදු 4කට. හරි. එහෙනම් ෂේ කරන්නේ මොකක්ද? පිරිවැයමද? එහෙනම් පිරිවැය හොයාගන්න වෙනවා අපිට භාවිත අයිතිය සහිත වත්කම් කිමෙ. එන්න 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 මෙතත. හරි. භාවිත අයිතිය සහිත වත්කම් කිමෙ තුලනය කරලා බලන්න පිරිවැය කීයද කියලා. වත්කමේ පිරිවැය බලන්න. කියන්නේ ඉන්දුවයි 470 තුලනය කරාම එන්නේ ඒ ගන්න per ගේ e ගේ 470 right හරි වත්කමේ පිරිවැය 470 එහෙනම් ෂේ කරන්නේ කොහොමද පිරිවැය ඍණ සුන්බුන්නලයක් නැහැ පළදා ජීව කාලයෙන් සාමාන්‍යයෙන් බෙදන්නේ පළදා ජීව කාලය කියන එක අදහස මොකද්ද පාවිච්චි කරන කාලය මේකේ වක්කමේ කල්බදු කාලයෙන් පස්සේ අපිට මේක අයිති හම්බෙන්නේ නැහැ. එහෙනම් පාවිච්චි කරන අවුරුදු 4යි. අපි බෙදන්නේ 4යි. හරි. අර උත්තරේ දාන චැට් එකේ 470 බෙදන්න 4යි. කීයද? හරි. සචිනි දාලා. හොඳයි සචිනි. හරි. සචිනි නිකුන්සලාද නැන්? හරි. රයිට්. 192.5 Right. පරිපාලන වියද මේ දාන්න කීයද යන්ත්‍රශය කීයද 192.5 FM එකක් නෙමෙයි 192.5 right තේරු නැත්තම් අහන්න තේරු නැත්තම් අහන්න ආ ඊළඟට කරන්න තියෙන්නේ මොකද හරි තරුෂි හරි තරුෂි උත්තර දා හොඳයි හරි ඊළඟට කරන්න තියෙන්නේ මොකද්ද භාවිත IT සයිට වත්කම් සටහන ඉවරයක් කරන්න ෆිනිෂ් කරන්න මේක හරි මූලික මිනුම් කිරීමේ වත්කමේ පිටිවැය කීයද දැන් 470 සමුච්චිත ෂේ වත්කමේ ෂේ 192.5 छेटी का अड़ूकर ला दारना के दारना में क्या रुका पांचवीं हफ्ता है ताई दशम पहाड़ हरे नहीं है पांचवीं मां मेरे भी नहीं वाला उत्तर है आप भी देख रहे हैं पांचवीं हफ्ता है ताई दशम पहाड़ राइट हाय पांसी हत्या के दशम पाँच मैं क्यों नहीं आया ना मैं तो नहीं वहाँ आएगा पांसी हत्या के दशम पाँच राइट लग अरे तेरे में तो नहान देना भी अरे पांसी मुंबार बिनिशान तेरे दारे पांसी हत्या के दशम पाँच හරි තේරුණාද මේ ගාන අවම කල්බදු ගෙවීම වල වර්තමාන අගය හදලා ගත්ත ගාන තේරුණාද තේරුණාද හරි right හරි මම හිතුවා ඒක නැත්තම් කියන්නේ
විලාවද හරි රයිට් බලන්න අපි යන ඊළඟ ප්‍රශ්නෙට තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ ඉතින් ඒක නැහැ සෙෂන් එක හරි හතරවෙනි අභ්‍යාසයට හත් බලන්න 21.31 අවසන් වර්ෂය සඳහා සීමිත උදාර පොදු සමාගම භාවිත අයිතිය සහිත වත්කම් සම්බන්ධ පහත තොරතුරු ඔබට සපයා ඇත. හරි? රයිට්. කල්බදු වගකීම් ශේෂය දීලා තිනවා 2353යි කියලා. හරිද? කවදරද? 3.31ට. හරි? ආරම්භයේ නෙමේ 3.31ට. හරිද? රයිට්. ඊට පස්සේ කියනවා මෝටර රථ බාණ්ඩ ප්‍රවාහණය සඳහා භාවිතයට ගන්න අතර ඒවායේ කල්බදු කාලය වසර 5යි. හරි? මොනවාද කියන්නේ? කල්බදු කාලය වසර 5යි. වත්කමේ පළදාය ජීව කාලය වසර 5යි. කල්බද්දර වත්කම් අත්පත් කරගෙන ඇත්තේ 2018-04යි එක. හරි? දැන් අර කලින් හදපු හැම ගාණෙම වත්කම අරන් තිබ්බේ අපිට ගාණේන කාලච්ඡේදයේ ආරම්භක දිනේ. හරි? හැබැයි මේ ගාණේ වෙනස් වෙනවා. මේ ගාණේ වෙනස් වෙනවා. මේකේ වත්කම අරන් තින 2018-04යි එක. දැන් අපේ කාලච්ඡේදය පටන් ගන්න 2024යි එක. හරිද? රයිට්. අවුරුදු දෙකකට කලින් තමයි වත්කම අරගෙන තියෙන්නේ. හරි? රයිට්. ඒක පොඩ අවුරුදු තියන්න. වාර්ෂික කල්බදු වාර්ෂිකය 1583යි. ඉවලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම කල්බදු වගකීම් ගිණුමට හරකන කල්බදු වාරකයේ ගෙවලා තියෙනවා වාරකයේ සම්පූර්ණයෙන්ම කල්බදු වගකීම් ගිණුමට හරකරන හරි හරකල්ල කියලා කියන්නේ කල්බදු වගකීම් ගිණුමෙන් අඩු කරලා තියෙනවා හරි මේ සම්බන්ධ වෙනත් කිසිදු සටහනක් තියලා නැහැ කල්බදු වත්කමේ පිරිවැ 6-10යි හරි කල්බදු පොලිය පහත පරිදි වේ හරිද කල්බදු වත්කමේ පිරිවැ 6-10යි කවදරද හතරයි එකට. ඒ කියන්නේ වත්කම ගත්ත දවසට. හරි? ඊට පස්සේ අපිට දීලා තියෙනවා අවුරුද්දෙන් අවුරුද්දට පොලිය ප්‍රතිශතය. පොලිය ටික. හරිද? රයිට්. එතකොට මේ අවුරුද්දේ පොලිය කීයද ළමයි? මේ අවුරුද්දේ පොලිය 600 නෙමෙයි. මේ අවුරුද්දේ පොලිය කීයද? මේ අවුරුද්ද බලන්න. කවද්ද මේ අවුරුද්ද? 2020 සහ 21. ඒ කියන්නේ 2024 එකේ ඉඳලා කවදටද? 2021 3.31ට. ඔහොම ගාණක් නැහැ. පාස් පේපර් ගාණක්ද කියලා අහනවා. හරි? රයිට් මේක පාස් වේද ගානක් නෙමෙයි වෙන්නේ ළමයි හරි හරි මේ ගාන මේකෙන් බලන්නකෝ හරි මේකෙන් බලන්න හොඳයි හරි ටියුට් එකෙන් බලන්න ටියුට් එක නැද්ද ටියුට් එක තියනවනේ හරි ටියුට් එක නැහැ හරි ගානට අදාළ තොරතුරු ටික මම මේ කොහෙන් හරි දාන්නම් කොහෙද හරි රයිට් කල්බදු පොලිය පහත වේ කියලා තියෙනවා. හරි කල්බදු පොලිය ටික අපිට දීලා තියෙනවා. හරිද? රයිට්. දැන් මෙතනදී කියලා තියෙන දේ තමයි මොකක්ද වෙලා තියෙන්නේ? වගකීම කල්බදු වගකීම ගෙවලා තියෙනවා. ඒක කල්බදු වගකීම sorry කල්බදු වාරිකේ ගෙවලා තියෙනවා. ඒක කල්බදු වගකීම් ගිණුමට හර වෙලා තියෙනවා. හරිද? ආ. ඒ කල්බදු වගකීම ගෙවුවට පස්සේ වසර අග කල්බදු වාරිකේ ගෙවුවට පස්සේ වසර අග කල්බදු වගකීම් ශේෂය තමයි ගානේ දීලා තියෙන්නේ අපිට 2353යි කියලා. හරි? හරි. මේ බලන්න. මං ගානේ තොරතුරු ටික මෙන්න මෙතනින් දාන්න උගල ලියා ගන්න. දැන් ටියුට් එක නෑ කිව්වා ලියා ගන්න. කෙටියෙන් දාන්නම්. හරි. රයිට්. අනිත් අය මේ ටික ගහ ගන්න දැන් මොනවාද ලාලා ගහ ගන්න භාවිත ඇති සහිත වත්කම් මූල தත්තේ මේ ගිණුම් දෙක ගහ ගන්න හරි රයිට් එතකොට මම මෙන්න ගානක් මෙතනින් පොඩ්ඩක් දානවා 2018 ගානද අනේ 2018 ගාන මම මේ දාලා 2018 හරි 2018 එක තියෙනවා නම් ගන්න හරිද පසු තියෙනවා 2018 ගාන පසු දු නැහැ කියලා තියෙනවා හරි තේරෙන්නේ හරි 2018 ගාන බලන්න. හරි ලියන්න ඕනේ නැහැ ඒ ගාන තොරතුරු ටික. රයිට්. මෙන්න බලන්න. හරිනේ ඇත්තටම 2018 ගානනේ. ඕකේ.
එනවා මේටි ගහගන්න ඩක් ගාලා මොනවාද ඕනේ මූල්‍ය ප්‍රකාශ උද්ෘතයන් සහ සටහන හරිද right භාවිතය දිස සහිත මත්කම් ගිණුමයි කල්පදු වර්ගයේ ගිණුමයි ගහගන්න ඩක් ගාලා ගහගන්න මේ දැන් මේකේ ළමයි ගන්න මෝටර රථයක් නේද හරි මෝටර රථේ ප්‍රවාහන කටයුතු සඳහා කියන බාණ්ඩ විදා හැරෙනවා හරි එහෙනම් මෙතන දාගන්න රතශය අපිට එන්නේ බෙදා හැරීමේ වියදමක් හැටියට හරි right එහෙනම් මෙතන දාගන්න බෙදා හැරීමේ राइट या घंटा कर अरे रेडी राइट अटागाउ හරි රයිට් බලලා ළමයි ගානේ ගානේ අපිට කියනවා කල්බදු වගකීම් කිනුමේ ශේෂයක් දීලා තියෙනවා කීයද 2353යි හරි රයිට් ඒ ගාන අපි දාගන්නවා මුලින්ම හරි දැන් මේකේ ළමයි මේ ගානේ මේ අවුරුද්ද නෙමෙයිනේ අරන් තියෙන්නේ හරි මේ අවුරුද්ද නෙමෙයි අරන් තියෙන්නේ දැන් මේ සලකා බලන කාලච්ඡේදය නෙමෙයි අරන් තියෙන්නේ හරි කලින් අවුරුද්දක අරන් තියෙන ඊට පස්සේ ඒ අවුරුදු වල ඉඳන් කල්බදු වාරික ගෙවාගෙන ඇවිල්ලා මේ අවුරුද්දේ වාරිකේ ගෙවුවට පස්සේ ශේෂය අපිට දීලා තියෙන 2353යි වාරිකේ ගෙවීම විතරයි ගිනුමේ සටහන් කරලා තියෙන්නේ පොලිය සටහන් කරලා නැහැ අපිට කිව්වා වාරිකේ ගෙවීම විතරයි ගිනුමේ සටහන් කරලා තියෙන්නේ ඇයි කියනවනේ මෙතන වාරිකය කල්බදු වගකීම් ගිනුමට හර කර ඇත හරි එහෙනම් ඒක හර කරාට පස්සේ කල්බදු වගකීම් ගිනුමේ දැරට පවතින ශේෂය කියන 2353යි. හරි. ඒ ගාන අපි දාගන්නවා මේ. ඊගේ ශේෂය ඊගේ ශේෂය නම් ඊගේ ශේෂය
जंगम सह जंगम लोग जंगम वगकीम को උදා වාරිකයේ කියද මේගොල්ලන් වාර්ෂික වාරිකේ 1583 එක වෙනස් වෙන්නේ නැහැ ඊළඟ අවුරුද්දේ වාරිකයත් ඒකම තමයි ඊළඟ අවුරුද්දේ පොලිය ඊළඟ අවුරුද්ද කියලා කියන්නේ මොන අවුරුද්දද ආ 21 22 21 22 අවුරුදු 275 හරි ආ මෙන්න එනවා ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන ණය කොටස ඒ කියන්නේ ජංගම වගකීම බලන්න අඩු කරලා ගන්න जीव काले
पाहे खाए दाह पाहे बेदा बालान श्रेय की ये देखिए एक दास दिसी है नहीं इधर श्रेय ना एक दास दिसी है अरे राइट श्रेय दास दिसी है राइट दागन नहीं ना राता श्रेय निदाहरी नहीं भी है दबा राता श्रेय दागन एक दास दिसी राता शेर दास दिसी है अरे नहीं राइट देखो अभी तो इधर पास से භාවිත අයිතිය සහිත වත්කම් සටහන ඉවරයක් කරන්න. හරි කොහොමද ඉවරයක් කරන්නේ? මූලික මිනුම් කිරීමේදී මේ කී 2018 4 එකට පිරිවැය 6000යි. හරි ඒක දන්නවා ඒක දාගන්න. හරි සමුච්චිත ෂය ළමයි සමුච්චිත ෂය කියලා කියන්නේ මොකද්ද? මේ දක්වා කරපු ෂය. සමුච්චිත ෂය ෂය වල එකතුව. හරි ෂය වල එකතුව. අපි මේ ගාණ හදන්නේ 2021 3.31 එකට. කවදදද 2021 3.31 එකට. වත්කම අරන් තියෙන්නේ කවද්ද පුතා? 18.4යි. 18.4 එකේ ඉඳලා 2021 3.31 එකට අවුරුදු කීයද? අවුරුදු කීයද? වත්කම කොච්චර කාලයක් පාවිච්චි කරලාද? අවුරුදු 3ක් පාවිච්චි කරලා. හරි? රයිට්. එහෙනම් සමුච්චිත ෂය කීයද? සමුච්චිත ෂය කියලා කියන්නේ මේ දක්වා කරපු ෂය හරි ආ එක අවුරුද්දක ෂය 1200යි අවුරුදු 3ක් පාවිච්චි කරලා අවුරුදු 3ක් ෂය කරනවා හිමයි 1200 3 සමුච්චිත ෂය කීයද 3600යි රයිට් දාගන්න මෙතන සමුච්චිත ෂය 3600යි දැන් කලින් කරපු ගණන් වල එක අවුරුද්දක ෂය විතරයි ආවේ ඇයි ඒ අවුරුද්දේ මුලනේ මේ හැම එකක්ම අරන් තිබ්බේ හරි බලන්න අඩු කරලා උත්තරේ කීයද प्रभासिनी නිමන්ත හරි මේ මඩ සෙට් එකට නම් ටිකෙන් මම හරි පැන්ඩා පැන්ඩා පුතා පැන්ඩෙත් දාගෙන ඉන්න හරි තේරුණානේ රයිට් පස්ස දිනන ගහ ලියාග हर अभी लंगान करूँगा अवसान काल हर बनाने में ना दिदास सुस्से आपको बार दिदास सुस्से ऐतर में क्या विनाश का हर विनाश तू वाले लेती है इसमें रमाई पाबिच करता है ना गाड़ भादा ना हर
හරි ලියන ඉවරයිනේ ලියන ඉවරයි right බලන්න 2021 අභ්‍යාස 5 2021 331 වෙනි අවසන් වර්ෂය සඳහා සීවිත ඉෂාරා පොදු සමාගමේ භාවිත අයිතිය සහිත වත්කම් සම්බන්ධ රුදුරු කොටස අයත බලන්න 331 දිනෙන්ද කල්බඳු වගකීම් ශේෂය 12600යි කල්බඳු වගකීම් ශේෂය 12600යි භාවිත අයිතිය සහිත වත්කම් ශේෂයත් ඒ ගාණමයි හරි ඒ ගාණමයි ගොඩනැගිල්ල මේකේ අරගෙන තියෙන පුතා ගොඩනැගිල්ල හරිද right ගොඩනැගිල්ලක් භාවිත අයිතිය වසර 4ක කාලයකට ලබා ගැනීම සඳහා 2021 31 දින සමාගම විසින් කල්බඳු ව්‍යුසුමකට එළඹෙන ලදී. හරි මුලින්ම කියවමු අපි කෙසේ වුවද අලුත් වැඩියාව සඳහා 500ක වියදම් දැරීමෙන් පසු 2021 331 දින සිට මෙම ගොඩනැගිල්ල භාවිතය සඳහා යොදාගත හැකි විය. හරි මෙම අලුත් වැඩියා කිරීම තුලින් මුළු කල්බඳු කාලය තුලම සමාගමට ප්‍රතිලාභ ලැබෙයි අපේක්ෂා කෙරේ. අලුත් වැඩියා කාලය තුල කල්බඳු පොලියක් අය කරන නොලැබේ. ගිවිසුමට අනුව 2022 331 දින සිට 4413 ක වාර්ෂික කල්බඳු වාරිකයක් ගෙවිය යුතුය. කවද ඉඳලද? 2022 331. හරි මේක අපේ දැන් මේ කාලච්ඡේදය වෙන්නේ කවද? 2021 331. හරි ඊළඟ අවුරුද්ද ඉඳන් තමයි වාරික ගෙවන්න කියලා තියෙන්නේ. හරි බලමුකෝ. 2022 331 වෙනි අවසන් වර්ෂය සඳහා කල්බඳු පොලිය 1890යි. එහෙනම් ඊළඟ අවුරුද්දේ කල්බඳු පොලිය 1890යි. අපිට දීලා දෙන ඊළඟ අවුරුද්දේ වාරිකය ඊළඟ අවුරුද්දේ ගෙවන්න ඕන කල්බඳු පොලිය දීලා තියෙනවා. හරි right. ගාන පොඩ්ඩක් සරල කරගමු. මෙන්න කතාව. හරි දැන් වාට මේ වගේ ගාන කාවද පොඩි චිත්‍රයක් අඳින්න කම්මැලි කම කරමු. කවදද දැන් කවදද මේ කාලච්ඡේදයන් 2021 4/1 ඉඳලා 2021 3/31 මේ කාලේ ගිණුම් කාලච්ඡේදය හරිද right දැන් දැන් 2021 පාස් පේපර් එකේ ඔය වර්ෂය නෙමෙයි තියෙන්නේ හරි 2021 4/1 2021 3/31 කවදද කල්බද්දට ගොඩ නැගිල්ල ගන්නෙ කවද්ද ගන්නෙ බලන්න 3/1 දින කල්බද්ද ගිවිසුමට එළඹෙන ලදි 3/1 හරි ආ 3/1 කියලා කියන්නේ මෙන්න මේ දවස්වල. හරි. මේ දවස්. හරි. ඒ කියන්නේ 2021 3/1. හරි 3/1. පැහැදිලිද ඔයාලට කතාව? හරි. එතකොට ඒකේ වටිනාකම කීයද? 12600. right? හරි. ඊට පස්සේ කියනවා කෙසේ වුවද අලුත් වැඩියාව සඳහා 500ක වියදම් දැරීමෙන් පසු මෙම ගොඩනැගිල්ල භාවිතය සඳහා යොදාගත හැකි විය. කවද්ද? 2021 331 දින. මේක 3/1 ගත්තට 3/1 ගත්තට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට අවිල්ල තියෙන්නේ කවද්ද? අලුත් වැඩියාවක් දරලා 331 වෙනදා. ඒ කියන්නේ මෙන්න මෙදා. හරි 331. මෙදා තමයි පාවිච්චි කළ හැකි තත්ත්වයට අවිල්ල තියෙන්නේ. හරි පාවිච්චි කළ හැකි තත්ත්වයට ආවේ යොදා මෙදා. කොහොමද ඒක පාවිච්චි කළ හැකි තත්ත්වයට ආවේ 500ක අලුත් වැඩියා වියදමක් දරලා හරි 500ක අලුත් වැඩියා වියදමක් දරලා තමයි ඕක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට ආවේ කවද්ද 3/31 3/31 හරි right ගාලේ ඉස්සරහට කියවන්න මෙම අලුත් වැඩියා කිරීම තුලින් මුළු කල්බඳු කාලය තුල සමාගමට ප්‍රතිලාභ ලැබේ අලුත් වැඩියා කිරීම නිසා සමාගමට පුතා ප්‍රතිලාභ ලැබෙනවලු ඉදිරි කාලච්ඡේදයේ පුරාවටම එහෙනම් මේ අලුත් වැඩියා කිරීම තුලින් වත්කමේ මොකද්ද වෙන්නේ
පිරිවැය වැඩි වෙන්න ඕනේ. ඇයි පිරිවැය වැඩි වෙන්න ඕනේ කියලා කියන්නේ. මේ අලුත් දෙය වියදම නිසා වත්කමට නව අගයක් ගේනවා. ඇයි වත්කම ඒකේ ප්‍රතිලාභ ඊට පසු කාලයටත් විහිදෙනවලු. එහෙනම් මේ අලුත් දෙය වියදම වත්කමේ පිරිවැයට එකතු වෙන්න ඕනේ. හරිද? රයිට්. ඒක දැන්ට ඔළුවේ තියාගන්න. ඊළඟට මොකක්ද කියන්නේ? අලුත් දෙය කාලය තුළ කලබද කුලියක් අය කරන්න නොලැබේ. හරි. අලුත් දෙය කාලය කියන්නේ මෙන්න මේ කාලය. මේ කාලය 3:01 ඉඳලා 3:30 වෙනකල් කාලය. කල්බදු පොලියක් නැහැ. පොලියක් නැහැ. පොලියක් නැහැ. හරි? රයිට්. ඊළඟට මොකද්ද කියන්නේ බලන්න. ගිවිසුමට අනුව 2022 3:31 දින සිට 4413 ක කල්බදු වාරිකයක් ගෙවන්න ඕනේ. කවදරද ගෙවන්න ඕනේ? 22 3:31. හරි? මෙදා තමයි කල්බදු වාරිකයේ ගෙවන්න තියෙන පළමු වාරිකයේ ගෙවන්නේ එදාට කීයද 4413. හරි වාරිකය. පළමු වාරිකයේ ගෙවන්නේ එදා. හරි ඊට පස්සේ කියනවා 2022 3:31 කියන්නේ මේ අවුරුද්දෙන් අවසන් වෙන අවුරුද්දේ පොලිය කීයද කල්බදු පොලිය 1890. පොලි හරි දැන් මේක කියවුවම ඔයාලට තේරෙනවා මෙන්න මේ කතන්දරේ. කවද් මොකද්ද කතන්දරේ? 3:1 ගන්න. හරි. හැබැයි ඒක 3:1 පාවිච්චි කරන්නේ නැහැ. අලුත් වැඩියා වියදමක් දැරලා පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වෙට එන්නේ කවද්ද? 2021 3:31. එතකොට මේ අවුරුද්ද ගෙවිලා ඉවරයි. එහෙනම් මේ අවුරුද්දේ මේ වත්කම පාවිච්චි කරන්නේ නැත. මේ අවුරුද්දේ මේ වත්කම පාවිච්චි කරන්නේ නැත. හරි? රයිට්. ගානේ කියනවා පාවිච්චි කරන්නේ නැත්තම් පුතා මේ අවුරුද්දේ මේ කාලය තුල අපි මේ වත්කම ෂෙයාර් කරන්නේත් නැහැ. වත්කමක් ෂෙයාර් කරන්නේ ඒක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට ආවට පස්සේ එතන ඉඳන් ඉදිරි කාලච්ඡේදයට වත්කමක් ෂෙයාර් කරන්න. හරි? එහෙනම් මේ කාලච්ඡේදය තුල මාසයක් තියෙනවානේ. මාසෙක ෂෙයාර් කරන්නේ නැද්ද කියලා අහයි නැත්තම්. හරි? ඒකයි මම කිව්වේ. මේ මාසෙ ෂෙයාර් කරන්නේ නැහැ. ඇයි? මේක පාවිච්චියට ගන්නේ 2021 3:31. හරි? රයිට්. එහෙනම් අපේ මේ සලකා බලන කාලච්ඡේදය තුල වත්කම ෂෙයාර් කරන්නේ නැහැ. ඒ වගේම අපි සලකා බලන කාලච්ඡේදය තුන වත්කමට අදාළව කල්බදු පොලියක් නැහැ. අපි සලකා බලන කාලච්ඡේදය තුන කල්බදු වාරිකයක් නැහැ. හරි. එහෙනම් මොකද්ද මේ ගානේ හදන්න තියෙන්නේ කියලා ඔයගොල්ලෝ අහයි. හරි. මොකද්ද මේ ගානේ හදන්න තියෙන්නේ? හරි. මේ බලන්නකෝ මේ ගානේ හදන්න තියෙන්නේ මේ ටික. හරි. මේක අඳගන්නකෝ. මේක ලියා ගන්නකෝ මුලින්. හරි. මේක ලියලා මෙන්න මේ ටික අඳගන්න. මේක ලැබෙයි ලාලට යන්නේ නැහැ මොකද? ලාලට මොකුත් යන්නේ නැහැ. ඇයි කල්බදු පොලියක් දැෂයක් නැහැ. සතහන දා ගන්න. එතන සතහන පොඩ්ඩක් මේක මේ ටිකම ලියා ගන්න එපා. හරි මේක ලියන්න ඊට පස්සේ මම කියන විදිහට ලියා ගන්න. හරි ලාල ඇඳලා ඔයනම් ඕනම් කියන්න කල්බදු පොලිය නැහැ ශයක් නැහැ කියලා. හරි රයිට්. කල්බදු වගකීම් ගිනව ගන්න. හරි මෙටි ගහ
හරි ඉවර නම් දාන් චැට් එකේ දාන්න. හරි නේද? right වෙන හදමු. හදමු. බලන්න ගන්න. ගාණ කියනවා කල්බදු වගකීම් ගිණුමේ අගශේෂය 12600. හරි? මේක ගන්න පුතා කවද්ද? හරි කල්බද්දර ගිවිසුමට එළඹුණේ 3.1. හරි? right. එහෙනම් භාවිතාදී සහිත වත්කම් ගිණුමේ ශේෂය 12600. හරි. විස්තරහන මොකද්ද? ඒක අපිට දාතයි. විස්තරහන මොකද්ද? नव वटिनाकमें सहित රුජු පිළිවෙත් වගේ තමයි හරිද මේ අලුත් වැඩියා වියදමෙන් පස්සේ තමයි මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ නේ අනිවාර්යෙන්ම අලුත් වැඩියා වියදම දරන්න වෙනවා හරිද රයිට් අලුත් වැඩියා වියදම විස්තරහන දැම්ම භාවිතයි තියෙන සහිත වත්කම් ගිරම හර මුදල් බැල මුදල් බැල හරි රයිට් මේ වසර තුල කල්බදු වගකීම් ගිරමේ එතකොට අපිට වාර්තා කරන්න කල්බදු වාර්ගයක් නැහැ ඒ වගේම කල්බදු පොලියක් නැහැ හරි ආ එහෙනම් දැන් මොකද කරන්නේ කල්බදු වර්ගයෙන් ගිරම තුලණය කරන්න හරි කල්බදු වර්ගයෙන් ගිරම තුලණය කරන්න දුරහයි 600යි හරි දුරස් 600යි जंगम सह जंगम नोने वगकी
හරි කොහොමද දැන් හොයන්නේ මේ වගකීම කොටස් දෙකට කැඩෙනවා මොකද්ද කොටස් දෙක ජංගම වගකීමයි ජංගම නොවන වගකීම හරි ජංගම වගකීම කියලා කියන්නේ මොකද්ද ඊළඟ අවුරුද්දේ වාර්ෂිකයෙන් ඊළඟ අවුරුද්දේ පොඩි අඩුකරාම එන ඊළඟ අවුරුද්දේ ගෙවන්න දින ණය කොටස හරි දැන් ඊළඟ අවුරුද්දේ වාර්ෂික ගෙවන්නේ කොහොමද හරි එහෙනම් ඊළඟ අවුරුද්දේ වාර්ෂිකය කීයද ගාණ දුන්නා කීයද 4413යි හරි ඊළඟ අවුරුද්දේ වාර්ෂිකය 4413යි ඒකෙන් අඩු කරනවා ඊළඟ වසරේ පොඩිය ඊළඟ වසරේ පොඩිය දීලා තියෙනවා හරි 1890යි මේ බලන්න ජංගම් වගකීම කීයද කියලා දෙදාස් පන්සිය විසිතුර දෙදාස් පන්සිය විසිතුර ජංගම වගකීම දෙදාස් පන්සිය විසිතුර හරි ඊළඟ අවුරුද්දේ වාර්ෂිකයෙන් ඊළඟ අවුරුද්දේ පොඩි අඩු කරා ඊළඟ අවුරුද්දේ පොඩි අඩු කරා ජංගම නොවන එක කොහොමද වෙන්නේ මුළු වගකීමෙන් 12600යි අඩු කරනවා ජංගමයට දෙදාස් පන්සිය විසිතුර බලන්න අඩු කරලා බලන්න දෙදාස් පන්සිය විසිතුර අඩු කරලා जंगम मौलिक මාකින් එකේ පෙන්නලා තියෙන්නේ මේ විදිහට. හරි? මාකින් එකේ ලා ලොකු සටහනක් ගහලා ඒකක් අවශ්‍ය නැහැ. හරි? අලුත් වැඩියා වියදම එකතු කරන්න. කීයද? 500යි. එතකොට 13යි 100ක් කියලා. මේකෙන් අඩු කරන්න ඕනේ මොනවාද? සමුච්චිත ෂය. මේ අවුරුද්ද ෂය දිනවද? නැහැ, ෂය නැහැ. එහෙනම් ධාරණගේ කීයද? 13යි 100. प्रश्न
හරි පුතාල හරි රයිට් ද හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න හරි මේ හදපු ගණන් වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට වට්ස්ඇප් කරලා අහන්න 70 20 980 580 580 right hari ada kohomada session ekak hondaida therunada hari therunada hari kalbadu ganan tika therunada chat ekek godak danna hari kohomada thatte hari right therunada ne hari superior therunada ne hari කල්බදු පුළුවන් වෙන්න ඕනේ දැන් අනිවාර්යයෙන්ම හරි කල්බදු කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි හරි පොඩි පොඩි සිප්පි කෑලි හරි පොඩි සිප්පි කෑලි හරි සමාගම් ගන්න තියෙන බැබැයි වැඩියෙන්ම ලකුණු වෙන තරක් වාර මේ මේ කොටස කරා කියන්නේ වාගේ ලොකු කෑල්ලක් ගොඩ යනවා හරි ලොකු කෑල්ලක් වාගේ ගොඩ යනවා සමාගම් ගන්න හරිද රයිට් හරි අයත් පුදා හරි රයිට් හරි බලන්න එහෙනම් සෙෂන් එක අවසන් කරන කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා හරි රයිට් කල්වදු මේ කොටස ආයයි කරන්න හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ප්‍රශ්න තිබ්බොත් අහන්න හරි වෙන ප්‍රශ්නයක් හරි තිබ්බල වෙන ප්‍රශ්නයක් හරි තිබ්බොත් කවන්න ඒකත් අහන්න හරි රයිට් පුළුවන් විදිහට වෙලාව මැනේජ් කරලා උත්තර දෙන්න හරි අහපු ගමන් සමහරට උත්තර දෙන්න බැරි වෙයි හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න හරි උදාලා එතකොට विभाग මේ කාලය තුල ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. වෙන දේවල් වලට කාලය නාස්ති කරන්න එපා ඔයාලා. හරි? TikTok වලටද, හරි, ගේම් ගහන්නද, තරු දෙන්නද, හරි? ওই දේවල් වලට කාලය නාස්ති කරන්න එපා. හරිද? Right. හරි? මේ වගේ ක්ලාස් ආයේ කරනවද කියලා අහනවා. හරි, බලමු मगे मे मुका फ्री से ना ग्रूपे कत्ती है ना मेकट वागे नम नगर पास दालती है हर एम दिशा नगर नैम समहार फ्री से कर लो हर मगे काल अनु हर राइट मेकट नम नगर पास दालती है नम नगर पास वाट्सअप कर लिया हर नम नगर स्कूल हर इतना प्रयोजन विशिष्टे वा विशिष्टे हरिद सिग्नल मे काले मे वेडकर विशिष्टे जायग्रहण करना हरिद राइट बेल्टिक करना फारिस्तनी इन्ना हेमोटम जाए वे वाकिला।